Namo Buddhaya, Sadaham Katikava. Namo Buddhaya, Adapi Suprudu, Dham Katikava Tertamapi, Nautatawa Kavilatine. May Avastavi Mang Visheshem Abi, may Mitekal Vedasatan keeper Gana, Visheshing Nankarnona, may Kuhumatame, Dharme Haria Karo, Visheshin Karaganimata, Abi Upeyogi Karagati Yutu. Demono the Kila. Apigato Tema Eva E Harita Kohoma de E Tangolet Apistanoje Pagnava Ativa Kohoma deva Yodavani Ekiani Apigato Tema Satia Ganagato. Then Satikianum got the Missama Satikianumokat, Miss Satikine Kateka Apigato Apidakino Vivida Adhas Meha Sambando Tino Mukat the Missituilikian. Maven deval Gana නොඑක් අදහස් ප්‍රකාශ වෙනවා විටින් විට එක්කම දැන් අපි දැක්කා ගිය වතාවේදී අපි කතා කරා ධර්ම විචයන කොහොමද මේක අපි ගන්නෙ නාම රූපයන් සම්බන්ධව ගන්නෙ කොහොමද භාවනාවේදී කොහොමද හුස්ම රැල්ල අල්ලා ගන්නෙ මේ හුස්ම රැල්ලට ආවෙනික ලක්ෂණන් මොනවාද නිකම්ම හුස්ම ගැනීම සහ දීර්ඝ හුස්මක් ගැනීම නැත්නම් සුසුම් හෙලීමද ගන්නෙ නැතහොත් ඊට වඩා වෙනත් දියකට එින් එහාට ඒකේ තියෙන ගොරෝසු තද ගතිය ගැන අපි කොහොමද ගන්නෙ ඒකෙන් කොහොමද අපි මේ විදර්ශනාවට මේ හුස්ම රැල්ල පාවිච්චි කරන්නේ සමත විදර්ශනාව අතර හඳුන්වා ගැනීම කෙසේද යත් මේ සියලු දේ ගැනම අපි ගිය වතාවේ කතා කරා ඒකම අපි යම් අවස්ථාවලදී කතා කරෙත් මේ ධර්මයානුකූලව නිසි මගේ යෑමට අවශ්‍ය ඒ අවබෝධය සම්මා දිට්ඨිය ඇති කරගත හැකි ආකාරයන් සම්බන්ධව අපි කතා කරා ඉතින් මේ දේ વિચાર සිතක් ඇති වෙනවා නම් මේ සිත කොහොමද පාලනය කරගන්නේ දමණය කරගන්නේ එවැනි සිත් එවැනි දේ තුලින් කොයි විදිහකටද කුමන අරමුණකටද අපි භාවනාව පාවිච්චි කරනවා නම් ඒ භාවනාව තෝරාගත හැකි ආකාරයන් මේ වෙනි දේ ගැනත් අපි කතා කරා. ඉතින් මේ සියලු දේකින්ම මම හිතන්නේ අද වෙනකොට ඉතා සරලව ඔබ වෙතට ගෙන ඒමට අපිට හැකියාවක් වෙලා තිනවා මේ බොහොම පටලැවිලි සහගත ධර්ම කරුණු කාරණාවන් අපේ ලොකු ස්වාමීන් උපදෙස් මත ඒ මම හිතන්නේ ඒ තියෙන ඒ හැමදාම මම කියනවා මේක කුසල කර්මයක් මොකද මෙතනින් තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ හුඟක් දේවල් මේ අපිට තෝරා ගන්න බැරුව අපි මේ පැටලවිලි පැටලවිලි ගාලක් තුල හැමදාම පැටලවෙමින් ඉන්න අවස්ථාවකදී එන් ඉස්මතු වෙලා එළියට ඒමට අපිට හැකියාවක් ඇති වෙලා තියෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ අපි වෙනුවෙන් මේ මිඩංගු කරලා තියෙන මේ පැක් වැනි කාලයක් තුල අපට දෙන ඒ ධර්මානුසාරයෙන් මම හිතන්නේ අද වෙනකොට අපේ දිවිපෙවතට විශාල ගමනක් යෑමට හැකියාවක් වෙලා තියෙනවා. ඉතින් ඒක ලෝකෝත්තර වශයෙන්නොත් ලෞකික වශයෙන්නොත් යම් යම් විදිහකට අපි පාලනය කරගෙනම සීලය කොහොමද අපිට තුර තබා ගන්නේ ශ්‍රද්ධාව කොහොමද කැටි කරගන්නේ මේ වෙන දිහත් අපි කතා කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ විශේෂ අංගයක් හැටියට මට කියන්න පුළුවන් වන්නේ මේ විශේෂිතවන්නේ සරලව මේක අපිට වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට අපිට හැකියාවක් වෙලා තියෙනවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අද වැඩසටහනත් අපි එලෙසම අපි පටන් ගමු. ඉතින් මම নমස්කාර පූර්වක ලොකු ස්වාමීන් වහන්සේකින් අවසර ඉල්ලා සිටිනවා අද වැඩසටහනත් ආරම්භ කරන්න. ලොකු ස්වාමීන් වහන්සේ මේ ඔය මං හැඳින්නවා දීමේදී මේ මං ගෙනාවු මට හැමදාම මේකේ හරියාකාර නිවැරදිව අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය තැනක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ සිතු විලිහා සම්මා සතිය කියන එක. දැන් අපි සතිය කියනකොට අපි දකිනවා විවිධ සතිපට්ඨානයේ ඇතුළත අපි කතා වෙනවා තාපී විරිය සති සම්පජාන මේ වැනි දේවල් ගැන. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේ සිතු විලි කොහොමද හටගන්නේ මේ සතිය කියන්නේ මොකද්ද මේක සතියක් කියන එක අපි දන්නවද මේ දැන් අපි සතියෙන් ඉන්නවා කියලා සතිය කැඩෙන තැන මොනවද මේ වැනි දේ ගැන කොහොමද ලොකු සානංශය අපිට හරියට අවබෝධයක් කරගත හැකි අවසන් නමෝ බුද්දාය හැමෝටම තෙරුවන් සරණයි දැන් ඔය සතිය කිව්වම සති දෙකක් තියෙනවා මිච්ඡා සති සම්මා සති කියලා එතකොට අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ සංසාරේ ගමන් කරන පුද්ගලෙක් පිටලා ඉන්නේ සම්මා සතියකද මිච්ඡා සතියකද කියලා සම්මා සතියක පිහිටලා නැහැ සසරේ ගමන් කරන අය. ඒතර සසරේ ගමන් කරන අය ඉන්නේ මිත්‍යා සතියේ. ඒතර මිත්‍යා සතියේ ඉන්න කෙනාට තියෙන්නේ මිත්‍යා වායාමක්. මිත්‍යා වායාමකින් තමයි මිත්‍යා වැඩපිළිවෙලකින් උත්සාහයකින් තමයි මිත්‍යා සතිය තියෙන්නේ. එතකොට ඇති වෙන්නේ මිත්‍යා සමාධිය. එතකොට දැන් අපි ওই ධර්මයේ ඉගෙන ගන්නේ සම්මා සතිය. දැන් ගොඩක් අයට මේ සම්මා සතිය කියලා හිතන්නේ යම් කිසි ඒ කියන්නේ කො අපි ගත්තොත් ඇවිදිනකොට මේ ධර්මයේ කියනවනේ මේ සති සම්පජඤ්ඤ කියලා සිහියෙන් ඇවිදින්න මේ අතපය දිගාරින්නේ ඒ කටයුතු සිහිය පිටව ගන්න කියලා. එතකොට ඒක විතරක් ගන්නවා තනිකරම සතිය හැටියට. ඒක සතිය වර්ධනය වෙන දේවල් ඒවා. සතියේ ස්වභාවයක් තමයි නොයිල් පින ගතිය.
නොයිල් පෙන ගතිය කියලා කියන්නේ දැන් සතියේ ස්වභාවය තමයි යමක ගැඹුරට පිහිටන එක සම්මා සතිය. ඒ කියන්නේ අවධානය යම් කිසි දෙයක් කෙරෙහි තියෙන අවධානය අවබෝධයකින් ගැඹුරට පිහිටන එක තමයි සම්මා සතිය කියන්නේ. එතනට එන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට සම්මා සතිය කඩ ගන්නවා කියන එක ඒක ඒකේ සම්භාවිතාවයක් නෑ. ඒක විය හැකි බවක් නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියක් ලෝකේ හටගන්නේ නෑ. ඒතර සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා වාචා නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා කම්මන්ත නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා ආජීවයක් නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා වායාමක් නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියකුත් නෑ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සමාධියකුත් නෑ. දැන් සාමාන්‍ය කෙනා සම්මා දිට්ඨිය ගැන කතා නොකර තමයි සම්මා සතියට එන්න හදන්නේ. ඉතින් කවදාව සම්මා සතියට එන්න බෑ. ඒ සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියක් ලෝකේ නෑ. දැන් හැමතැනම අපි ගත්තොත් සතිපට්ඨානයි කියලා බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ ඒ සඳහන් වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වූ ගමනක විස්තරයක්. එතකොට සම්මා දිට්ඨියක් ගැන කතා කරන්න නැතුව ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි ශ්‍රවණයක් නැතුව ආර්ය සත්‍ය පිළිබඳ තේරුම් ගැනීමක් නැතුව ආර්ය සත්‍ය පිළිබඳ ශ්‍රද්ධාවට පැමිණීමක් නැතුව මේ සම්මා දිට්ඨියක් තුලින් ලබා ගන්න ඕන දේවල් ලබා ගන්න කියලා කෙනෙක් මහන්සි ගන්නවා. එතකොට මහන්සි ගත්තට පස්සේ යාට කුසල් ලකුසල් පිළිබඳව තමන්ගේ ජීවිතේ ක්‍රියාකාරීත්වය හොයා ගන්න බැරුව යනවා. ඒ සම්මා දිට්ඨිය නැති නිසා. එතකොට අර සීයෙන් යුක්ත මෙහෙම ගණී කෝප්පේ ගණී බොහි ආයතියයි ඔය ටික කරගෙන යයි. ඉතින් ඒ වගේ දෙකෙන් එහාට නම් යන්න බෑ. ඉතින් එහෙම ඒ කියන්නේ දැන් සංසාර අපි ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ මේ ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සසරෙන් එතර වීමටයි. එතකොට අවශේෂ තියෙනවන්නේ පින්කම් මෛත්‍රී භාවනා ඊළඟට වන්දනා ස්තූප වැඩිහිටියන්ට සැලකීම ආදි වශයෙන් තියෙනවානේ. ඒ සියල්ල තියෙන්නේ සුගතී රැඳවීමටයි. එතකොට මේ සුගතී රඳවන රැඳුණු එක්කිනා තමයි සසරෙන් එතර වීමේ අවස්ථාව ලබා ගන්නෙ. දුගතියට ගියපු එක්කිනාට නෑ. එතකොට සුගතී රැඳෙන්න උපකාර වෙන පින්දහම් කර කර අනේක කෙනාට තමයි ඉස්සෙල්ල ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ ධර්මයෙන් උගන්වනවා මේ කුසල් ලකුසල් පිළිබඳ විස්තරේ. ඒ ධර්මයෙන් උගන්වනවා මේ සංසාරේ දුක් තමන් දුකට පත්වෙවි යන්න හේතු භූත වෙච්ච කාරණා. ඒ කාරණාවලට ඒවෙන් අත් මිදෙන්න උගන්වනවා මාර්ගයක්. ඒතර මාර්ගය තුල තමයි සතිය තියෙන්නේ. සතිය තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට මුළු ජීවිත කාලෙම භාවනා කරලා සම්මා සතිය ඇති වෙන්නේ නැහැ. එතකොට ලකුසයන්සි දැන් අර සතිපට්ඨානෙම තියෙනවා අර හුස්ම හෙලීම ගැනීම සහ හෙලීම ගැන ගත්තොත් එහෙම සමහරලාට මේ සතිය කියන එක ඉස්සෙල්ලාම කියනවා යම් කිසි දැන් සිතුවිලි කියන පැත්තකට එනවා. එතකොට ඒ තියෙනවා මේක සද්ද වලින් එනවා එක එක දේවල් වලින් මේ එක එක නොඑක් ආකාරයේ සිතුවිලි එනවා කියන එක. ඒ අතර වාරයේ සතිය මේ ටිකක් පුළුවන් තරම් චේතනාවකින් තොරව ඉන්න ඕනේ කියලා කිසි දෙයක් ඔළුවට ගන්න නැතුව ඉන්නකොට එකපාරට මේ හුස්ම රැල්ල අහුවෙනවා කියන එක. එතකොටදී එතනදී එතකොට ඒ හුස්ම රැල්ලට එතකොට සතිය යොදවන්න ඕනේ කියලා. හැබැයි එහෙම ඕන කමින් අල්ලන්න ගිහින් ඒක අල්ලන්න බැරුණොත් එතනත් එන්නේ යම් කිසි විදිහට කනගාටුවක් දුකක් ඇති වුණොත් විසිරෙන. එතකොට අල්ලන්න බැහැ කියලා. ඒක කොහොමද ලොකු සවනස්? ඒක මෙහෙමයි තියෙන්නේ. දැන් ඔය කියන විදිහේ ඔකට සම්මා සතිය කිව්වට මට එකපාරම සම්මා සතියේද කියලා ඔය ආකල්පවලට කියන්න බෑ. මොකද දැන් ඒ කියන්නේ දැන් ගොඩක් අයට උගන්වනවා මේ මොහොතේ හිත පවත්වන්න කියලා. ඉතින් බුද්ධ දේශනාවත් කියනවනේ අතීතයට යන්නෙත් නැහැ. අනාගතයට යන්නෙත් නැහැ. වර්තමානයේ තත්ත විපස්සති කියලා තියෙන්නේ. ඒ තැන නුවණින් දකි කියලා. විදර්ශනා කරා කියන්නේ නුවණින් දකිනවා කියන එකයි. එතකොට ඒ තැන නෝනින් දකින විදිහට දැන් ඉතින් එහෙම නැතුව අපි කිව්ව කෙනෙක් මහන්සියක් ගන්නවා කියලා මේ මොහොතේ ආනාපාන සතිය පිළිබඳ 100න් ඉන්න. එතකොට යාට ආනාපාන සතිය පිළිබඳ මේ මොහොතේ 100න් ඉන්න මහන්සියක් ගනිද්දී ආනාපාන සතිය වැටෙනවා කියමු. ආනාපාන සතිය වැටෙනවා. ඒක හුස්මරැල්ල අහු වෙනවා කියන එක. ඔව් ඔව් හුස්මරැල්ල ප්‍රකටව තේරෙනවා කියමු. හැබැයි තමු ඒකට අර වගේ හිස් නෑ චේතනාවක් ගන්න නෑ. චේතනාවක් ගන්න ඕනේද ස්වාමී? චේතනාවකින් තොර මොකුත් නෑ.
සමහර ඒ කියන්නේ චේතනාවක් තියෙනවද චේතනාවක් නැති වෙලාවක් නම් එතන චේතනාවක් නැහැ කියන්නේ ස්පර්ශ නැහැ කියන එක සමහර ස්පර්ශය ප්‍රත්‍යින චේතනාවක් තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යින් මහත්ය මේ සංස්කාරයන් තුනක් තියෙනවා ස්පර්ශය ප්‍රත්‍යින් වේදනාව ස්පර්ශය ප්‍රත්‍යින් සංඥාව ස්පර්ශය ප්‍රත්‍යින් චේතනාව එතන යම් කිසි කෙනෙක් චේතනාවක් මේ චේතනාව පවත්න්නේ නැතුව ඉන්නවනම් අර දැන් බුද්ධ අර චේතනා තුනක් චේතනා සූත්‍ර තියෙන බුද්දේශනා චේතන පවත්වන්න නැතුව ඉන්නවනම් ඒ චේතනා පවත්වන්න නැතුව ඉන්න වෙලාවේ එයා ඉන්න ඕනේ විදර්ශනා මනසිකාරයෙන් ඒ කියන්නේ විදර්ශනා මනසිකාරය තුර විතර චේතනා බලාත්මක බව සිඳින්නේ එහෙම නැතුව මුකුත් මෙනෙහි නොකර හිටියා කියලා එයා චේතනාවෙන් නිදහස් වෙන්නේ නැහැ මොකද මම දැක්ක වචනස මෙතන කියලා තියෙනවා දැන් චේතනාව හිස් කළා චේතනා නැතුව ඉන්නකොට මේ ඉස්සලම උදුන් කාල් යන ගත්තොත් එමු උඩ හරි ඉඳගෙන මෙහෙම ඉන්නකොට පරියන්කයත් එක්ක දැන් එතන චේතනාවක් නැතුව නිකන් සිතුවිලි එනේ බල බල ඉන්නවා. ඒ මෙහෙමයි කියන්නේ සමහරු කියන්නේ ඒ සරල එකක් ඒ කියන්නේ මම ගැඹුරින් කල්පනා කළ එකක්. ඒ කියන්නේ දැන් භාවනාවකට වාඩි වෙලා කෙනෙක් අපිකෙම හිතේ හරියට කරදර එනවා එක එක සංකල්ප එනවා. දැන් මෙයා මේ මුකුත් හිතන්න නැතුව ඉන්නවා කියලා හිතාගෙන උන්න බලාගෙන ඉන්නවා. එතකොට සමහරට හුස්ම රැල්ල එයාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ උපායට කමක් නැහැ ඒක. ඒකලා කමක් නැහැ. හැබැයි අර ලොකු දැනස් මම දර්ශනයක් හැටියට කියන්නේ. ඔව්. මොනවාක නැත්තම් එතන ඉන්න විදියක් නැහැ. ඔව් උපායක් හැටියට කමක් නැහැ ඒක. ඔව් උපායක් හැටියට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ මුකුත් හිතන්න නැතුව ඉන්නකොට සමහරට ඒකට එතකොට එයාට අරමුණ එනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒ උපායක් හැටියට කීමුතුල් නමුත් මම කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න නම් පිළිවෙලක් නැහැ සමාධිටියෙන් තුරව. සමාධිටියෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගෙ එන්න තියෙන්නේ. ඒක පැහැදිලිවම බුද්ධ දේශනාවල තියෙනවා. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න නම් අර බුද්ධ දේශනාවේ තියෙන විස්තර පැහැදිලිවම ඒ විස්තර ඒ ආකාරයට කතා කරන්න ඕනේ. ඒ ආකාරයට කතා කිරීම තුළ තමයි ඒ මොකද දැන් අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා කෙනෙක් මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද කියලා අහනවා මං හිතන්නේ කොට්ටිතුම ආරාධන වාසය අහන්නේ. එතකොට කියන්නේ සම්මාදිට්ඨි කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය පිළිබඳ ඥානය කියනවා. එතකොට සම්මාදිට්ඨිය ගැන විස්තර කරන තැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨි විස්තර කරන්නේ කොහොමද? කුසලුත් දන්නවනම් කුසල් මුලුත් දන්නවනම් අකුසලුත් දන්නවනම් අකුසල් මුලුත් දන්නවනම් ඒ සම්මාදිට්ඨිය යුක්තයි කියනවා. එතකොට දැන් අපි ගන්නවා දැන් කෙනෙක් මේ වගේ සම්මාදිට්ඨියට නොපැමිණ අපි කිම භාවනාවක් කරනවා. භාවනා කරගෙනදී සමාරුටි සමාධියකුත් ඇති වෙනවා. සමාධියකුත් ඇති වෙලා සමාරුටි සමාධිට්ඨිය නැති නිසා දැන් සමාධිය තුළ මෙයාට මේ සමාරුටි සංසාර ගැන මොනරි හැකියාවක් ඇති වෙන්නත් පුළුවන්. සමාරු එකපාරට ඒකනේ ලෙඩ සනීප කරන පැත්තට යනවා. ඒක පේන දේවල් පැත්තට යනවා භාවනා පේනදී ගිල්ල තමන්ගේ අර ධර්ම මාර්ගයට පැමිණෙන තියෙන අවස්ථාවල අහිමි වෙලා එහෙට මෙහෙට විසි වෙලා යනවා එයාගේ පැවැත්ම. ඒකයි වෙන්නේ. දැන් මට මතකයි ඒක අම්ම කෙනෙක් හිටියා මේ අපි පොඩි කාලේ මේ ධර්ම ඉගෙන ගන්න අවස්ථාවවලදී. ඉතින් මම තව හාඳුරු නමක් වැඩ හිටියා. ඒ හාඳුරන්ට කිව්වා ස්වාමීනි මම අනාගාමි වුණා කිව්වා. අසවල් තැන මම භාවනා කරගෙන යනකොට මම එකපාරට අෂ්ට සමාපත්ති වලට ගියා කිව්වා. ඊට පස්සේ අනාගාමී වුණා කියලා. ඉතින් එතකොට ඒ අම්මමයි තීරණය කළේ අෂ්ට සමාපත්ති වලට ගිය බව. ඉතින් අෂ්ට සමාපත්ති ගැන බුද්ධ දේශනා තියෙන මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා මේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා එතකොට අම්මා කොහොමද දන්නේ මේ අනාගාමී ඵලයට පත් වුණා කියලා. මම භාවනා කරගෙන ඉන්නකොට විසුඳීව ඇවිල්ලා මල් මාලයක් දැම්මා කිව්වා. එතකොට ඒකෙන් තමයි දැනගත්තා කිව්වේ. එතකොට අපිට මේකෙන් තේරෙන්නේ මොකද්ද? අර ධර්මයේ පිළිබඳ පැහැදිලි දැනීමක් නැතිකම නිසා තමන් හිතින් හදාගන්න මත ඔස්සේ තමයි ධර්මය අල්ලන්නේ යන්නේ. එතකොට මිච්ඡා සමාධියකටත් වැටෙන්න පුළුවන්. ඔව් මේ මිච්ඡා සමාධියමනේ. මිච්ඡා සමාධිය. මිච්ඡා සමාධිය. එතකොට හිතින් අල්ලාගෙන මත තුලින් ගිහලා ඉතින් රැවටිලා ඉන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් මේකෙන් අත්මිදෙන්න නම් ඒකේ නා මේ මං හිතන්නේ ධර්මයේ පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ කාලේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට තේරුම් ගැනීම හැකියාව අඩුකම. මුලා වෙන්න නම් ඕන තරම් සුළු දෙයින් මුලා වෙනවා. නොමග යනවා සුළු දෙයින්. හරි දේ තේරුම් ගන්න මිනිස්සුන්ට තියෙන හැකියාව මදි නිසා තමයි දැන් ඔය පටිච්චසමුප්පාද වුණත් ගොඩාක් වෙලාට දැන් පටිච්චසමුප්පාද ගැන අපි කතා කළොත්
පටිසම්පාදෙන කතා කරන්නේ දැන් ගොඩක් අය හිතන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා ඒක ඉවරෙච්ච එකම පටිසම්පාදේ හරි කියලා. නෑ ඒ කියන්නේ දුක හට ගැනීම ගැන විතරයි. ඒ දුක නැතිවීම ගැන. නැතිවීම. ඒ පටිසම්පාද නිරෝධේ. ඒක කතා කරන්නේ නෑ. ඒක කතා නොකරන තාක්කල් එයාට මාර්ගික අවශ්‍යතාවයක් ඉන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? දයා එක්ක සංස්කාර ගැන වාද කර කර ඉඳී. එක්ක භවය ගැන වාද කර කර ඉඳී. එක විඥාන ගැන වාද කර කර ඉඳි. එතනින් එහාට යන්නේ නැහැ. ඒ කියන්නේ මිත්‍යා අෂ්ටාංගික මාර්ගෙන් තොරව ආර්ය අෂ්ටාංගික මාර්ගයට නම් එන්නේ නැහැ. දැන් ලකුසනන්සි දැන් ඔය දැන් අර අපි කිව්වගේ අර සතිය පිහිටවනවා කිව්වා වගේ දැන් මේ තවත් තැනක මම දැක්ක දැන් හිතන දැන් ඔය සතිය කැඩෙන අවස්ථා කියලා යම් යම් විදියට අහනවා කොහොමද මේ සතිය තම සතිය තුල ඉන්නවද නැත්නම් සතියෙන් පිටද කියන එකක් දැනගන්න ඕනේ කියලා. එතකොට තව තැනක මම දැක ලකුසනන්ස කියලා තියෙන දැන් පරිමුඛන් සති කියලා ඉස්සෙල්ලම කියන්නේ. හැබැයි ඒක පරිමුඛන් සතිත් නෙමෙයි හුස්මරැල්ල කොහෙද අල්ලන තැනින් අල්ලගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඒක කොතනින් තමට වැඩි ප්‍රකටව දැනෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද මේක අපි දකින්නේ? සතිය කැඩෙන තැන කොහොමද? සතිය පරිමුඛන් සති කියන එක ගැන මට මතකයි විභංග ප්‍රකරණේ තියෙන විස්තරයක්. නාසිකාග්‍රේ සීය පිටුවා ගැනීම කියලා. එතන නාසිකාග්‍රේ කියන වචනේ තියෙනවා. නාසිකාග්‍රේ සීය පිටුණා කියලා. ඒකට සමහරු ගරහනවා මේ වචනේ වැරදි කියලා. ඉතින් ඒක ඒ එහෙම ගරහන්න බෑ අපිට. ඒක පැරණි විදිහට තියෙනවා නාසිකාග්‍රේ සීය පිටුණා කියලා. එතකොට මේ නාසිකාග්‍රේ සීය පිටුණා නැතුව සමහරු කියන අපි මෙහා කියලා බැලුවත් කමක් නැහැ. එතකොට ඊළඟට පපුස් පාත් වෙන එක බැලුවත් කමක් නැහැ. එක එක විදිහට කියනවා. තම තමන්ට තම තමන්ගේ විදිහට තේරුම් ගැනීමට මහන්සියක් ගන්න පුළුවනි. නමුත් ධර්මයේ විස්තර වෙනවා සියෙන් හුස්ම ගනිද්දී සියෙන් හුස්ම එලද්දී ඒ කියන්නේ හුස්ම ගැන තමයි යා අවධානිය. දැන් නාසිකාග්‍රේ සිහිය පිටවා ගන්නවා කියලා කියන්නේ හුස්ම ගැන අවධානිය යොමු කර ගන්නවා කියන එකයි. නාසිකාග්‍රේ තුලින් මේ මේ හුස්ම ඇතුළට යෑමයි හුස්ම එළියට යෑමයි. ඉතින් ඒ විදිහට අවධානිය යොමු කරගෙන ඉන්න තියෙන එකට තමයි දැන් සාමාන්‍ය පරිමුඛම් කියන එක අපිට ඒ කියන්නේ දැන් ආනාපාන සතිය විස්තර කරන්න කොහොමද? උජුං කායං පනිදාය කය ඍජු කරගෙන වාඩි වෙලා පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා. ඒක මම තෝරගෙන තියෙන්නේ ආනාපාන සති අරමුණෙහි සිහිය පිහිටුවක්. දැන් අපි නාසිකාග්‍රේ මෙනෙහි කරත් ආනාපාන සති හුස්ම ඇතුළවීම පිටවීම පිළිබඳ තමයි සිහිය පිහිටව ගන්න තියෙන්නේ. ඒ හුස්ම ඇතුළවීම පිටවීම පිළිබඳ සිහිය පිහිටවා ගන්න මහන්සි ගැනීමට තමයි පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා කියන්නේ. ඒ කියන්නේ මනාකොට ඒ ආනාපාන සති අරමුණෙහි සිහිය පිහිටවාගෙන ඊට පස්සේ තමයි තියෙන සෝ සතෝව අස සති. ඔහු සිහියෙන්ම සතෝව කියන්නේ සිහියෙන්ම සිහියෙන්ම හුස්ම ගනි. සතෝ පස්ස සති සිහියෙන් හුස්ම හෙලයි. දීගං වා අස සන්තෝ දීර්ඝව හුස්ම ගනිද්දී දීර්ඝ හුස්ම ගන්න බව දැනගනි. දීර්ඝ හුස්ම හෙලද්දී හුස්ම හෙල බව දැනගනි. ඉතින් මේක තමයි ඒකේ තියෙන ප්‍රාරම්භක අවස්ථාව මුල් අවස්ථාව. ඉතින් මේ මුල් අවස්ථාවේ ඒක කරන්න සමහරවිට පුරුදු වෙලා ඒ විදිහට කාලයක් කරගෙන යන්න පුළුවන්. හැබැයි අකුසල් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ සන්සි. එතකොට සන්සි දැන් අර දැන් ඕකත් එක්කම කියනවා දැන් ඔය සුස්මරල්ල අල්ලන ගම වෙන වෙන සිතුවිලි එනවායි කියලා. එතකොට කියන මේ සිතුවිලි දිහත් බලන්න පස්සෙන් දුවන්න එපා. හැබැයි එතකොට එක හුස්මරල්ල කවුනත් අර ගණන් කිරීම කැමැත් තියෙනවා. එකේ ඉඳන් අට වෙනකන් ගණන් කරන්න අට ඉඳන් එක වෙනකන්. ඔව් ඒව තියෙනවා පසු කාලින උපාය. ඒ බුද්ධ කාලෙ තිබිච්ච කතන්දර නෙමෙයි. එතකොට නමුත් ගණනා කියලා තියෙනවා විසුද්ධි මාර්ගය ඕක. ගණන් කිරීමක් ගැන කතා කළා. ඊළඟ විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙනවා ආනාපාන සති නිමිත්ත හැටියට සමහරුන්ට තරු වෙලක් වගේ පේනවායි, සමහරුන්ට මල් ගුලාවක් වගේ පේනවායි, සමහරුන්ට නූලක් වගේ පේනවා කියන එක ඒකේ විස්තර කරනවා. මම හිතන්නේ අන්න ඒක තමයි අවුල. ඒ කියන්නේ සාමාන්‍ය ඒ වගේ දේවල් භාවනාවේ මූලිකම අරමුණ හැටියට විස්තර කිරීමෙන් ඒක අහන එක්කෙනා ඊට පස්සේ තමන්ගේ භාවනාවේදී ඒ වගේ එකක් බලාපොරොත්තු වෙනවා. ආයසයක් තියෙනවා එතන. නෑ ඒ වගේ අපේක්ෂාවක් තියෙනවා. නිමිත්තක් පෙනේ කියලා නිමිත්තක් හැටියට ආනාපාන සති නිමිත්තෙන් බැහැර වෙච්ච වෙනත් දෙයක් කල්පනා කරන්න මහන්සි ගන්නවා. එතකොට සමහර අයට සමාධිය තුළ එක එක නිමිති පේන්න පුළුවන්. සාසන පුරුදු කරපු දේවල් කොච්චර තියෙනවද? ඉතින් ඒ නිසා එක එක දේවල් පේන්න පුළුවන්. දැන් නමුත් අපි ගත්තොත් එහෙම බුද්ධ දේශනා නිමිත්ත හැටියට තියෙනවා. නෑ බුද්ධ දේශනා තියෙන්නේ ආනාපාන සති නිමිත්ත. ඊට අමතරව තියෙනවා ආලෝක සංඥා ගැන. ආලෝක සංඥා කියලා කියන්නේ එළිය. එළිය දැන් අපිට සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට නිදිමතක් එන්න නම් මනසේ තියෙන එළිය ගතිය නැති වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි ඇස් වහගෙන ඉන්න වෙලාවට අපේ හිතේ ආලෝකවත් ගතියක් තියෙනවනේ. අපිට නිකන් ආලෝකවත් ගතියක් අපේ ඉස්සරහට තේරෙනවනම් අපේ ඉදිරියේ අපිට නිින්ද යන්නේ කොච්චර වුණත්.
එතකොට අපි නිින්ද යන්න නම් ඉදිරි අන්ධකාරයක් වෙන්න ඕනේ. ඒ අන්ධකාරයත් එක තමයි අපහැදිලි බවක් ඇති වෙලා අපි නිින්දට වැටෙන්නේ. එතකොට සමාධියක් ඒ කියන්නේ සිත එකඟ වෙලා ඒ යම්කිසි අරමුණක හිත තියෙන වෙලාවට ඒ වෙලාවට හිතේ පැහැදිලි ප්‍රවාසර හිතේ නෙමෙයි ඒ අරමුණේ ප්‍රවාසර ගතියක් පේන්න පුළුවන්. එතකොට මේ ප්‍රවාසර ගතිය තුල එයාගේ හිත නිින්දෙන් මල්ලකිනවා. එතකොට ඒ නිවරණට හිත යන්නේ නැහැ. ඉතින් ඒකයි. ඒ විදිහට වෙන්න පුළුවන්. ඒ. එතකොට සන්නස උතන සිතුවිලි හට ගැනීම කොහොමද සාමාන්‍ය වෙන්නේ? සිතුවිලි හටගන්නේ මේ මෙන් බුද්ධ දේශනාවේ තියෙන නාම රූප ප්‍රත්‍යයෙන් කියලා. නාම රූප ප්‍රත්‍යයෙන් ඇහැ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. කන හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාසය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. දිව හට දැන් අපි පාවිච්චි කරන දිව තියෙන නාම රූපෙන් හැදිච්ච එකක්. එතකොට ශරීරය තියෙන නාම රූපෙන් හැදිච්ච එකක්. මනස නාම රූපෙන් හැදිච්ච එකක්. නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒතර වේදනාව කියන්නේ විඳීම. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. චේතනා කියන්නේ කර්මය. ඒතර පස්ස කියලා කියන්නේ ස්පර්ශය. ඒතර මේ තුනටම පදනම ස්පර්ශයයි. මනසිකාර. ඒ හතරටම පදනම මනසිකාරය. මොකද මනසිකාරය කියන්නේ මනසේ ඒ කියන්නේ මනස ප්‍රාණවත් නැත්තම් මනස අවදීන් නොතිබෙන කෙනෙකුට මනස අවදින් නැති කෙනෙකුට අරමුණක් ඉන්න විදියක් නැහැ. දැන් නිඳ නිදාගත්ත කෙනෙක් මනස අවදින් නැහැනේ. ඇහැරගෙන ඉන්න කෙනෙකුට මනස අවදින් තියෙනවා. එතන මනස අවදින් තියෙන කෙනෙකුගේ තමයි මනසේ මෙහෙවීම තියෙන්නේ. මනස අවදින් නැත්තම් මෙහෙවීමක් නැහැ. එතකොට දැන් අහේ රූපයක් දකින්න නම් මනසේ මෙහෙවීමක් තියෙන්න ඕනේ. දැන් මට මතකයි මේ ඉස්සර අපි පොඩි කාලේ අහලා තියෙනවා රමණ මහර්ෂි කියලා ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ওই තිරුවන්නමලේ මං ගිහිල්ලා තියෙනවා එතනට. එතන ඉඳලා තියෙනවා රමණ මහර්ෂි කියලා සාධුරේ. මේ සාධු පොඩි කාලේ ඉතින් ගුරුවරයෙක් නෑ. පොඩි කාලේ තනියම භාවනා කරන්න පටන් අරගෙන එයා ඇස් අරගෙන මෙහෙම ඉන්නවා. ඒ ඇස් අරගෙනම ඉන්නේ දිගටම. පැය ගානක් ඉඳලා ඇස් අරගෙන ඉඳි. අපි යන මම බලන්න යන කාලේ ඒ සාධු නෑ අභාවයටපත් වෙලා. එතකොට ඒ ඇස් අරගෙන හිටියට එයා මේ දන්නේ නෑ. ආයමත් හිටපු ගමන් එයා දැනගන්නවා කවුද ආවේ කට්ටිය ආවේ කියලා. දැනගන්න එකට තමයි පේන්නේ. එතකොට ඒ කියන්නේ ඇස් අරගෙන හිටියට යාගේ මානසිකාරයේ ඇහි ක්‍රියාත්මක වෙන්නේ මොකද මනස වෙන දෙයකට යොමු වෙලා නිසා. එයි. දැන් මනස යම්කිසි එක්ක අරූප ධානයකට හරි මොකක් හරි එකකට ගිහිල්ලා. ඉතින් අරූප ධානය කියන එක විස්තර කරගන්න මේ සාදු දන්නේ නැති නිසා යා නිර්වාණය කියලා විස්තර කරන්න ගත්තා. විමුක්තියේ ඒක තමයි යන්න තියෙන අවසාන තැන කියලා. එහෙම තමයි අද ලෝකේ කවුරුත් දැන් දන්නේ නැති නිසා එහෙම තමයි කියන්නේ. එතකොට ලොකු සාරාංශ කියන්නේ සිතුවිලි එන්නේ ඔය ඔක්කොම ඔය අනුසයන් තමුන් තුළ තියෙන අතන පස්ස කියන්නේ සිතුවිලි වල ස්වභාවය. සිතුවිලි කියන්නේ අනුසය නෙමෙයි. වේදනා චේතනා පස්ස මනසක වේදනාව කියන්නේ අනුසයක් නෙමෙයි. අනුසයක් නෙමෙයි. සිතුවිලි සංඥා කියන්නේ අනුසයක් නෙමෙයි. චේතනා කියන්නේ අනුසයක් නෙමෙයි. මානසිකාර කියන්නේ අනුසයක් නෙමෙයි. අනුසය කියන්නේ ක්ලේශ ස්වභාවයක්. ඒවා කෙලෙස් නෙමෙයි. ඒවා කෙලෙස් නෙමෙයි. කෙලස් ඒ දැන් අපි ගත්තොත් දැන් ඒවා කෙලස් නම් රහත් වීම සමග ඒවා සියල්ල ප්‍රහාණය වෙන්න ඕනේ. දැන් රාතන් වහන්සේ සැප දුක් විඳිනවා, දානෙට වඩිනවා, දානෙ වළඳනවා, වැස්සට තෙමෙනවා, හුලඟ දැනෙනවා, සතුට දැනෙනවා. නමුත් ඒ වුණාට එකක්වත් ඒ ග්‍රහණය කරගන්නේ නැහැ මම මාගේ ආත්මය කියලා වාතෑරලා. ඒ කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් සැප වේදනාවක් හටගන්නකට සැප වේදනාවක් හටගන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක් වේදනා හටගන්නට දුක් වේදනා හටගන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් උපේක්ෂා වේදනා කරන උපේක්ෂා වේදනා හටගන්නවා. නමුත් අවිද්‍යාවේ තෘෂ්ණාවේ ප්‍රහාණ වෙලා නිසා අවිද්‍යාව තෘෂ්ණාව නිසා හටගන්න පටිසමුපාදයක් නැහැ. ඒක ඒටි අර තියෙන දැන් මානසිකාරය තියෙනවා. එතකොට අරක මේ ක්ලේශයන් නෙමෙයි. ඒක ක්ලේශයක් නෙමෙයි. ඒකයි දැන් අපි මං කිව්වේ ඒක දැන් බුද්ධ දේශනාව තියෙනවනේ. බුද්ධ දේශනාව කියනවා ප්‍රබස්සර මිදම් භික්කවි චිත්තං මහණෙනි මේ සිත ප්‍රබස්සර දෙයක්. තංචකෝ ආගන්තුකේහි උපක්ලේශේහි උපක්ලිට්ටං. මේක බාහිර උපක්ලේශ වලින් කිලුට වෙලා තියෙන. ඉතින් කොයි කාලේ කොයි ආත්මිකුට නැද්ද කියලා ඔක පටන් ගෙල්ලක යන්න බෑ. නමුත් දැන් අපිට මේ කිලුට වෙන ස්වභාවය කියලා අපිට තේරෙන්නේ අපිටම අපේ ජීවිතවලින් තේරුම් ගන්න පුළුවන්. අපි ගමු කෙනෙක් එක්ක අපි කලින් හොඳට හිතවත් වෙලා ඉන්නවා. මොකක් හරි වරදක් කළා අපිට ඇත්තට තරහ යනවා. හිතවත් වෙලා ඉන්නකොට යාව දකින්නකට අපිට සතුටක් හට ගන්නවා. තරහ වෙලා ඉන්නකොට යා දකින්න අපිට මේ කේන්තියක් හට ගන්නවා. එකම රූපෙට. ඊට පස්සේ ආයෙ අපි ඇත්තට හිතවත් වෙනවා කියමු. එතකොට යා දැක්කට පස්සේ ආයෙ සතුටක් හට ගන්නවා. එතකොට දැන් එකම අරමුණට අපි එක විවිධ ප්‍රතිචාර දක්වනවානේ.
එක අරමුණක් කෙරෙහි අපි එකපාර කාලයක් ගැටෙනවා. එක අරමුණට අපි කාලයක් ඇලෙනවා. එක අරමුණකට කාලයක් අපි මැදිස්ත වෙනවා. එකම අරමුණට. අරහම හට ගන්නවා නම් තරහ නම් තරහම වෙයි. තරහම වෙන්න එපා. එතකොට විවිධත්වය තමයි ක්ලේස. ක්ලේස. දැන් රහතන් වහන්සේලාට මේ ආකාරයට සිතේ තියෙන විවිධත්වයක් හටගන්නේ. ඒකට කියනවා චලංග උපේක්ෂා කියලා. චලංග උපේක්ෂා කියන්නේ ආයත හයම උපේක්ෂාව. ඒ උපේක්ෂා කියන්නේ මේ සාමාන්‍ය උපේක්ෂාව නෙමෙයි. එතකොට ඒකත් සිතුවිලි නෙමෙයි. දැන් අපි කියන එකත් ඒක. ඔව් දැන් අපි ගත්තොත් මෙහෙම. මේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියා. ලංකාවට වැඩලා ওই අනුරාධපුරේ ওই අටම ස්ථානේ දැන් තියෙන අටම ස්ථානේ මේ කාලේ විනාස ස්ථානට ඒ කියද්දි අපි ගත්තත් ඔන්න රුවන්වැලිසෑය හරි එතන තූපාරාමේ අපි කොමුණ තූපාරාමේ තියෙන තැනට වැඩියා. වැඩියට පස්සේ උන්වහන්සේට මල් දෙනවා පූජා කරන උන්වහන්සේ මල් මේ පූජා කරන මේ මෙතන තමයි සතර බුදුවරන් වහන්සේලා වැඩියේ කියලා. ඉතින් ඔක්කොම ඉතින් උන්වහන්සේ අතීතයේ බල්ලා සිතවිලි පහල කර කර මේ ඔක්කොම කතා කරන්නේ. සිතවිලි කියන්නේ කෙලෙස් නෙමෙයි. සිත කියන්නේ කෙලස්. එතකොට අපි ඉඳ ගන්නකොට භාවනා සිත කියන්නේ කෙලස් නෙමෙයි. ඒතකොට අපි භාවනාවකට ඒ කෙලස්. ඒ කෙලස්. මොකද දැන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙච්ච කෙනෙකුට විතරයි නිකෙලස් බව පවත්න්න පුළුවන්. නැත්තම් එන සිතුවිලි වල අර කෙලස් අනුසය හස්යෙන් අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකතු වෙලාමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ජලයක් වතුර ටැංකියක් තියෙනවා. මේ වතුර ටැංකියට නිල් පාට මිශ්‍ර කරනවා. එතන පයිප් හයක් තියෙනවා. මේ පයිප් හය ඇරියාම එහ හැම පයිප් එකේ ඉන්නේ නිල් පාට වතුර. මොකද හේතුව වතුරට නිල් පාට මිශ්‍ර නිසා. නමුත් නිල් පාට කියන්නේ වතුර නෙමෙයි. වතුර පිරිසිදු බවක් තියෙන එකක්. නමුත් මේ වතුර ටැංකියේ නිල් පාට මිශ්‍ර වෙලා තියෙන තාක් අර පයිප් හයෙන් අරිනාරින පයිප්ෙන් එන්නේ නිල් පාට මිශ්‍ර වතුරක්. යම් දවසක මේ වතුර නිල් පාට ටික සම්පූර්ණයෙන් අයින් කරලා පිරිසිදු වතුර මේ ටැංකියට පුරවපු දවසට ඒ හයෙන් වෙන්නේ පිරිසිදු වතුර. ඒක වතුර දෝෂයක් නෙමෙයි වතුරට එක් වෙච්ච පාටි දෝෂයක්. ඒ වගේ තමයි අපි මේ කෙලෙස් වලින් පිරීලා තියෙන්නේ. ඒකයි අපි දැන් මම කිව්ව එකයි දුක වෙනම හඳුන ගන්න ඕනි. දුක හට ගන්න ඕන හේතුව වෙනම හඳුන ගන්න ඕනි. දුක්ඛ නිරෝධය වෙනම හඳුන ගන්න ඕනි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වෙනම හඳුන ගන්න ඕනි. එහෙම චතුරාර්ය සත්‍ය වින් වශයෙන් හඳුනගත්තේ නැත්නම් අපිට මේ කිලුට වෙන කාරණේ හොයාගන්න බැරි වෙනවා. ඉතින් හොයාගන්න බැරි වුණාම මොකද කරන්නේ? දැන් එක තැනක කියනවා දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මනස යම් අරමුණකින් වළක්වනවා නම් එයා ඒ අරමුණින් යම් කිසි අරමුණකින් වළක්වනවා එයා ඒකෙන් සහනයක් විඳිනවා. සියලු අරමුණු වලින් මනස වළක්වනවා නම් එයාට සම්පූර්ණ සහනෙ තියෙනව නේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියනෝ නෑ කියලා. දේවපුත සංගිතේ තියෙන සංගිතනිකා පාළුවෙනි කොටසේ ඒක කියන බුදුරජාණන් වහන්සේ දාලා මේ දෙවිය යමක් යමක් අකුසල් වෙයිද එයින් මනස වලක්විය යුතුයි. එතන මනස වලක්වන්නේ සියලු අරමුණු වලින් නෙමෙයි. අකුසල් වෙන්නේ යම් අරමුණකින්ද ඒකයි වලක්වන්නේ. දැන්ට ලෝක යන භාවනා ක්‍රම උගන්වන්නේ සියලු අරමුණු වලක්වන්න. අපි කිව්ව දැන් පිනක් මත වෙනවා කියලා යා උගන්වන්නේ ඒකත් අතාරින්නවා. අකුසල මත වෙනවා ඒකත් අතාරින්න කියනවා. එතකොට ලකුසාරින්ස අර සතිය පිහිටවා ගැනීමේදී එතනට අර අපි ආයාසයක් දැරිය යුතුද නැත්නම් එතන ආයාසයක් දැරිය යුතුයි. එතන පොඩි ආශාවක් තියෙන්න ඕන. ආයාසය මොකද්ද? ආශා. කුසලයේ හිත නගා ගැනීමේ වීරිය. අකුසලයේ දුරු කිරීමේ වීරිය. නැතු හුස්ම රැල්ල අල්ලගෙන එහෙම කරගත්තොත් ඇඟ හිර වෙනවා. ඇඟ හිර වෙනවා. එතකොට ඒක වේදනාවක් ඇවිල්ලා එතන ඇඟ තද වෙලා හුස්ම හිර වෙලා ඊට පස්සේ මුකුත් කරගන්න බැරුව යනවා. ඒකයි ලිහිල් භාවයෙන් ඒ අර බොහොම එන බොහොම මේක මෙහෙම එකක් තියෙනවා අල්ලන්න කියලා. ඒක අල්ලගන්න අපිකම අලුත් උපන්න චූටි කුරුළු පැටියෙක් ඉන්නවා කියලා. දැන් කුරුළු පැටියා ඉගිල්ලේ කියලා කවුරු හරි කෙනෙක් එක පාට මිටි මොළ වල ඇල්ලුවොත් තමට අතේ කුරුල්ල චප්ප වෙනවා. වැඩිපුර බුරුළු කළොත් කුරුල්ල ඉගිලෙනවා. එහෙනම් කුරුල්ලටත් හානි නොවෙන්න අතෙනුත් කුරුල්ලාගෙන් පීඩාවක් නොවෙන්න තමයි කුරුල්ලව අල්ලන්න ඕනේ. ඒ වගේ තමයි අරමුණ අල්ලන්න තියෙන්නේ. එතකොට අර වෙනත් සිතුවිලි આવත් මේ මැදින් එන කොහොමත් හිත යොදවන්න ඕනේ. බොහොම බොහොම මුදු බවක් එක්කයි මම කියන්න ඕනේ. සිතුවිලිත් එනවා. දැන් මම මෙහෙම කරනවා කියලා. දැන් සමහර අවස්ථාවල තියෙනවා. දැන් ඒක අපිට බෑ කරන්න. බලවත් පින තියෙන කෙනාට කරන්න පුළුවන්. බුද්ධ දේශනාවේ තියෙනවා දිවෙන් තල්ල තද කරගෙන, දතෙන් දත තද කරගෙන, දන්තයෙන් දන්ත මාදා, ජීවහය තලං ආහුච්ච කියලා මේ දතෙන් දත හප්පගෙන දිව තල්ලට තද කරගෙන අකුසල් මඩිනවා කියනවා. එතන අකුසල් මැඩි අකුසල් මඩිනවා කිව්වේ
ඊළඟට මම දන්නා මමත් එක්ක එක හාමුදුරුවෝ කිටියා භාවනා කරන්න. ඉතින් අපි ගිහලා මේ තරහ තැනකට ගියා භාවනා කිරීමට. එතනින් ওই ආනාපාන සතිය අපිට කිව්වා. දැන් ඉතින් අපි සාමාන්‍ය විදිහට දැන් ඉතින් ආනාපාන සතිය මම කරගෙන යනවා. දැන් අපි කරවලි දැන් මේ යනකට මට ඇහෙනවා කර කර කාලා දත් කූරු කනවා. දැන් කරවලි ඉන්නේ. දැන් මේ දත් කූරු කන ඇහෙනකට මම හිතුවා දැන් හරි වැඩේම කරා. ආවිසක් වෙලා තමයි මේ කියලා. ඊට පස්සේ දැන් මම භාවනාව නවත්තලා මේක දිහා බලාගෙන දැන් මට පේන්නේ නැහැ මොකක්වත්. දැන් මට ඇහෙන්නේ මෙයා දත් කූරු කනවා විතරයි. විනාඩි 5ක් විතර දත් කූරු කනවා. දැන් ඊට පස්සේ දත් කොල ඉරෙච්ච එක මම ඉක්මන් නැගිට ලයිට් එක දැම්මා. දාඩිය දාලා හරි හරි කිව්වා. මම මොකද කරේ කියලා. දුවන හිත නවත්ත ගත්තා කිව්වා. සමාධිය අත උපද්ව ගත්තා මෙහෙම කරනකට. එතකොට ඒක සසරේ පුරුද්දක් කියන එකක්. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේ ඒගේ ඒ හැකියාව බල්ලා මම දත් කූරු කන්න පටන් ගත්තා. මට දත් කූරු විතරයි ඉතුරු වෙන්නේ. අපි හර පුරුදු වෙච්ච රටාවෙන් හිමින් ගෙනියන්න ඕනේ. ඒක මම කියන්නේ කොච්චර අපි කෑ ගැව්වත් කොච්චර මේව කළා තම තමන්ට ආවෙනික රටාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ තම හැබැයි නොකඩවා තියෙන්න ඕනේ වීරිය. ආරම්භ ධාතු නොකඩවා තියෙන්න ඕනේ. කියන්නේ පටන්ගත් වීරිය තියෙන්න ඕනේ. මේක හිත ඇතුලේ තියෙන්න ඕනේ. මේක කරගන්න ඕනේ. මේක මං අතාරින්න හොඳ නැහැ කියන අදහසක් හිතේ බලවත් පිහිටලා තියෙන්න ඕනේ. ඒකයි අරමුණක් තියෙනවා. ඒක තමයි අරමුණ. ඒක තමයි අරමුණ. හිතේ බලවත්තර තියෙන්න ඕනේ. මම කුසල් වඩා ගන්න ඕනේ. මම කොහොම හරි කුසල් වඩා ගන්න ඕනේ. හිතේ බලවත්තර තියෙන්න ඕනේ. ඒක නිසා යම් කිසි විදියකින් ආ ප්‍රමාද වුණත් අර අදහස තියෙන නිසා බාහිර දෙයකට යන්නේ. බැරි වෙලත් බාහිර දෙයකට යමුණත් ආයෙත් හිමි ආයෙත් එකපාරට එනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දීලා තියෙනවා මේ අරමුණේ හිත පිහිටවා ගැනීම ගැන උපමාවක්. උපමාව තමයි ගවයයි ගොපල්ලයි. දැන් ගොපල්ලෙක් නීරද්දිගේ ගවයෙක් එක්කගෙන යනවා. එතකොට නීරද්දිගේ ගවයෙක් එක්කගෙන යද්දී ගවයාගේ අදහසක් නෑ මේ ගොපල්ලා මාව දක්කනවා කියලා. ගවයාගේ අදහසම මේ ගොයන් කන්ට. ගොයන් ටික කන්න ඕනේ කියලා. දැන් නීරද්දිගේ යද්දී ගවයාගේ හිත හැමතිස්සේ වැඩ කරන්නේ දෙපැති තියෙන ගොයන් වලටයි. එතකොට ඒ ගවයාගේ හිතේ නෙමෙයි ඒක තියෙන්න ඕනේ. ගවයාව දක්කන අදහස ගොපල්ලාගේ හිතේ. එතකොට ගොපල්ල හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ ගවයා ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මේ ගොපල්ලා මේ ලණුවෙන් ගවයාව බැඳගෙන තියාගෙන සිටිද්දී පවා ගවයා යනවා තනකොළ මේ ගොයන් කන්න. යන්න ගොපල්ලා මොකද කරන්නේ? ගවයා ඇදලා ආයි පාරට දානවා. දාන්න ආයෙත් යනවා. මේ ගොයන් කන්න. එතකොට ගොපල්ලා කරනවා කියනවා කෙවිටින් ගහනවා කියනවා ගවයාට කිස් කන්න. හොඳට සැරට ගහනවා කියනවා. ගහනකොට ගවයා ආයෙත් නොකා අර ඒ ගුටි කාපු නිසා රිදිල්ල මතක තියෙන නිසා ආයෙත් යනවා නීර දිගේ අර රිදිල්ල මතක නිසා. අමතක වෙච්ච ගමන් ආයෙත් යනවා. ආයෙත් නිකන් තට්ටු කළත් අර මතක නිසා ඉක්මනට එනවා කියන පාරට. ඒ වගේ කියනවා මේ විසිරෙන සිටිවිලි ස්වභාවයේ ගවයා වගේ කියනවා. සිහිය ගොපල්ල වගේ කියනවා. අසර සෙන්නස අපි කෙටි විරාමයකට අපේ පාලක මෛත්‍රී ගොස් නැවත වතාවක් අපි ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර ලකසෙන්නස ලකුසනස් දැන් අර අපි ඉස්සෙල් කතා කරා වගේ මෙතන මේ විසිරුණු මනසක් නැත්නම් විතක්ක මනසක් වගේ තියෙනකොට කොයි ආකාරයකද මේ කියන්නේ සිතුවිලි වැඩි પરම්පරාවක් එනවා මෙතන අරමුණ හැංගෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ගණන් කිරීම ගැන අර අපි ඉස්සෙල් කතා කරා. දැන් එවැනි දේවල් හරහා කොහොමද මේ විතක්ක මනසක් තියෙන කෙනෙක්ගේ මේ හීලා කරගන්නේ අර ලකුසනස් කිව්වා වගේ. මෙහෙමයි ඔකේ තියෙන්නේ. දැන් මේ භාවනාවක් පටන් ගන්න ඉස්සෙල්ලා හරි හැමෝටම තියෙන විසිරුණු මනසක් තමයි. එතකොට ඒ විසිරුණු මනසට වඩා ගොඩක් අයට විසිරුණු මනස බලපවත්වන හේතුව තමයි වීරිය පවත්වන රටාව දන්නේ නැති එක. විසිරි මනසක් තියෙන අය තමයි සියලු දෙනාම මේ භාවනා කරන අයත් භාවනා කරන්න ඉස්සෙල්ලා විසිරුණු මනසක් තිබිච්ච අය ඊළඟට භාවනා කරන්න කළා භාවනා නොකරන අය විසිරුණු මනසක් තියෙන අය ඒක තැනක එක රහතන් වහන්සේ නමක් තමන්ගේ මේ හිතට බණිනවා එම්බාසිත නොබ ඉස්සර හිතු මනාපිට කැමති අරමුණු වල
කැමති විදිහට ඇවිද ගියා කියනවා. දැන් මං එහෙම යන්න දෙන්නේ නැහැ කියනවා. එතකොට තේරෙන එක කාටත් පොදු ස්වභාවයක් තමයි විසිරුණු මනසක් තිබීම. එතකොට මේ විසිරුණු මනස සංසිඳෙව්වහම සහනයක් තියෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්නවා විසිරුණු මනසක් සංසිඳෙවපු නැති. නමුත් එයා අහලා තියෙනවා විසිරුණු මනසක් සංසිඳෙවම සහනයක් තියෙනවා කියලා. එතකොට ඒ අහලා ඒකෙ රීතින පැහැදීමෙන් තමයි යා වීරයක් කරන්නේ. දැන් කවුරු හරි කිව්වොත් අනේ මේ වැඩ නැහැ පැය ගාන භාවනා කළත් ඕකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ කියලා අතෑරියනම් හැමෝම කිසි කෙනෙක් නැහැ වීරිය කරන්න. එතකොට වීරිය කරන්නේ ඇසු දෙයක් ඔස්සේ. එතකොට සාමාන්‍යයෙන් ඒකට උපායශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ මම කියේක අත්නෝහර අත්නෝනිකේ කලබල වෙන්නේ නැතුව හිමින් එකම දේ පුරුදු කර කර අමාරු දේ තමයි ඕක. මොකද විසිරුණු මනසක් තියෙන කෙනෙක් ඉක්මනට වීරිය අතාරිනවා. දැන් අපි ගත්තොත් සමහර කෙනෙක් ඉන්නවා හිමින් වීරිය පොඩ දියුණු කරනකොට ටික හිත සමාධිගත වෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. එතකොට එයාට වැඩිපුර අවධානය යකට යොමු කරනවා. සමහර කෙනෙක් ඉන්නවා දවසක් කරනවා සතියක් කරනවා මාසයක් කරනවා හිතේ විසිරෙන ස්වභාවය වෙනසක් නැහැ. එතකොට වෙන්නේ එයාගේ උත්සාහය ටික අඩු වෙනවා. අර සමාධිය පොඩ ඇති වෙනකොට එයාට ඒකෙන් හිතට සැහැල්ලුවක් එනවනේ. හිතට සුවයක් එනවා. එතකොට කයෙත් පහසුවක් දැනෙනවා. එතකොට යා ඒකෙන් පෙළඹවීමක් ලබනවා. ඒක වැඩිපුර කරන්න ඕන දිගට කරන්න. ඒක යා ගණන් නොගෙන හිටියොත් ඒක එහෙමම අහිමි වෙනවා. ලොකුසානේ ඕකේ දැන් තව පැත්තක් මම දැක්කා කියලා තියෙනවා. දැන් මේ යම් කිසි කෙනෙක් ටිකක් හිත පීඩාවෙන් ඉන්නවා නැත්නම් සිතුවිලි බහුල වගේ වෙනවා නම් දැන් අර අපි පරිමුඛන් සති කියනකොට එතනදී එන්නේ උඩුන් කාය විතරයි කියලා. උඩුන් කාය හැටියට ගන්න කියලා. ඒතර සක්මනේ යදුනොත් එතනදී වැඩිය අවධානයක් යොමු කරන්න ඕනේ කියලා සක්මන්ට සාමාන්‍යයෙන් අර ඉඳගෙන පරියන්කයට වඩා එතකොට මේ විසිරුණු මනස ඒක කළා ඇවිල්ලා මේ පරියන්කේ කරොත් ඒක හරියනවා කියනවා. හරි එහෙම තියෙනවා දේශනාවෙත් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දැන් විසිරෙන හැට උපාය කිහිපයක් තියෙනවා. මට ඒක උපාය කියන්න මතකුණා. එකක් තමයි සජ්ජායනා කිරීම. ඒ කියන්නේ පිරිතීම. දැන් අපි ගත්තොත් භාවනා කරන්න හොඳ වෙලාවක් තමයි කෙනෙකුට බුදුන් වැඳලා ඉවර වෙලා ගෙදර අපි කිම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා කියලා. වන්දනා කරන වෙලාවේ එයා උත්සාහයක් ගත්තොත් අර පොඩි කොට්ටයක් අඟල් හතරක් ගෙදර උස පොඩි මැට්‍රස් එකක් උඩ වාඩි වෙන්න පුරුදු වුණොත් ඒ කියන්නේ අර මෙහෙම එබෙන එකක් නෙමෙයි ටිකක් හයිය තියෙන මැට්‍රස් එකක් උඩ වාඩි වෙලා කකුල් දෙක පොඩ්ඩක් පහතට ඉටින්න දාලා වාඩිලා කොන්ද කෙලින් තියාගෙන එයාට වන්දනා කරන්න පටන් ගත්තොත් පුරුදු වෙලා ආරම්භයේදී එයාට හොඳ ආරම්භයක් ඒක. ඊට පස්සේ වන්දනා කළා අපි කිම කර්මී සූත්‍ර සජ්ජායනා කළා. එයා හිතනවා මම විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරනවා. මෛත්‍රී භාවනාවත් කරනවා ටිකක් වෙලා. ඊට පස්සේ ආ හිතනවා කිව්ව මෛත්‍රී භාවනා කළා මම හුස්ම ගැන බලන් ඉන්නවා. මම 100 හුස්ම ගන්නවා හෙලනවා කියලා හිතලා ඒකත් කරනවා කියමු. ඒ විදිහට දිනපතා බුදුන් වැඳ වැඳ ඔක පොඩ පොඩ කරන්න පෙළඹුණොත් ටික කාලයක් යනකොට යාට හිත ඒකට ඇබ්බැහි වෙනවා. හිත කියන්නේ අනාත්ම දෙයක් නේ. යොදන දෙයට හැදෙන එක. ඒකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනකොට මොකද හිත තමයි අර ගවය වගේ කියනවා. ඒක මොන හිත. එතකොට 100 තමයි ගොපල් වගේ කිව්ව. දැන් 100ටනේ දැන් අපි තන දෙන්න බලන්නේ. එහෙම ටික ටික කරනකට හරියනවා. අපි කිව්ව දැන් මම මේ කිව්ව නිකන් එදිනෙදා ජීවිතයේ ගත කරන කෙනාට. අපි කිව්ව භාවනාවක් හැටියට යමෙක් තැනකට ගිහිල්ලා කරන්න ආසාවෙන් ඉන්නව නැත්නම් ඒකට කාලය වෙන් කරගෙන කරනවා කියලා. එයාට එකපාරට හිත භාවනාවේ වාඩි වෙලා එක කරගන්න අමාරු නම් සක්මනේදී අපි කියමු සක්මන් කරද්දී බුද්ධ දේශනාව තියෙනුනේ තුවටන් චිත්තං සමාධීති වහා සිත තැම්පත් වෙයි කියලා තියෙනවා මෛත්‍රී භාවනාව. ඉතින් යා හිමින් මෛත්‍රී භාවනාවේ සක්මන් කළා. ඒතර සක්මනේදී යා මෛත්‍රී භාවනාව කරනවා කියමු. මෛත්‍රී භාවනාව සක්මන් කරනවා කියමු යා පැය විනාඩි 20ක් සක්මන් කළා. ඊට පස්සේ යා හොඳට මෛත්‍රීම ඇවිල්ලා වාඩි වෙලා ටිකක් වෙලා මෛත්‍රී භාවනා කළා. යාට ඕනම් පුළුවන් නවත්තලා ආනාපාන සතිය කරන්න. අර මොන වෙනස් වුණාට කිසි ගැටලුවක් නැහැ. භාවනාව තුල අරමුණ වෙනස් වෙනත් ලකුසන නැහැ. කිසි මුකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර කට්ටිය කියනවා කියලා තියෙනවා දැන් ආනාපාන සතිය දැන් කෙලින්ම අට්ටික භාවනාවට යනවා නැත්නම් ධාතු මනසිකාරයට එතනින් යනවා. නෑ එහෙම වෙන්නේ එක එක්කෙනා පුරුදු කරපු දේවල් අනුවයි. දැන් සමහර කෙනෙක් ඉන්නවා කියමු අට්ටික සංඥාව සංසාරේ පුරුදු කරපු භාවනාව කරගෙන ගිහලා හිත සමාධිමත් වෙනකොට ඒක එන්න පුළුවන්. හිතට එන්න පුළුවන් ඇට සැකෙල්ලක් මැවෙන්න පුළුවන්. ඒතර යා කල්පනා කරනවා මං ආනාපාන සතිය කර කර හිටියේ. නමුත් මේ මොකද දැන් මේ මට මේ ඇට සැකෙල්ලන්නේ පේන්නේ කියලා. සමහරට ඒක යා අසතුටු වෙන්න පුළුවන්. එතකොට ඒක ඉවත් කර ගන්නවා කියන්නේ ඒ අර ඒක භාවනා යංගයක් නේ.
අර හිත බය කරගන්න නැතුව ඉන්න ඕනේ. ගොඩක් අයට වෙන්නේ එහෙම වෙච්ච එකම හිත බය නැති කරගන්නවානේ. ඊරසෝක කාට හරි කියනවා ආහා මොකක් හරි වෙයි බෝත කේස් එකක් වගේ කියලා බය කරලා ආයෙ නවත්තනවා. ඒක දැන් සමහර අයට තේන පුළුවන් අමනුස්ස බලපෑමකින්ම. එහෙම වුණාම කරන්න තියෙන්නේ භාවනාව නවත්තන එකයි. නවත්තලා කර්ණීමේත සූත්‍ර සජ්ජායනා කළා. ඊට පස්සේ ඉෂ්ට දේවතාවුන්ට එහෙම නැත්නම් අපි කියමු අපි දැන් මෙහි අපි කියමු මේ කොළඹ ප්‍රදේශයේ ගල්නිය වගේ තමන් දන්නේ තමන් අපි කියමු කාලය තිස්සේ කතරගම දෙන්න පින් දෙනවා. එක්ක අපි කියමු සුමන සමන්දිවි රාජයට පින් දෙනවා කියලා කාලය තිස්සේ. ඒතර යා සුමන සමන්දිවි රාජයට පින් දීලා මට මේ බාධාවක් නැතුව මේ භාවනාව කරගන්න මේ දෙවියන්ගේ උපකාර ලැබුවා කියලා දෙවියන්ටත් පින් දීලා ඊට පස්සේ ආයෙමත් අර තමන්ගේ භාවනාව කරගෙන යනවා. ඒ කියන්නේ හදිසියෙම භාවනා අර બ્લોක් එකක් ආවද කියලා පුළුවන් දේවල් සමහර විට එන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කියන්නේ දැන් අපිට මේ ලෝකේ දැන් මේ මනුස්ස ලෝකේ සතුරු ඉන්නවා වගේ මිතුරු ඉන්නවා වගේ සංසාරෙත් කෙලවර නැතුව හිටපු අය තියෙනවා. ඉතින් ඒගොල්ලොත් මෙන්න භූත ලෝකවල ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ලොකු සයනන්ස කිව්වේ අර භාවනා කිරීමේදී මෛත්‍රී භාවනාව. දැන් සමහර තැන් වල කියන්නේ වම දකුණ කියලා ඒ විදිහට යන්නේ. ඊට පස්සේ ඒකට විදර්ශනාවට හරවන්න ඕන නම් ඉස්වීම තිබීම ඉදිරියට ගෙන යෑම ඒ විදිහට ගන්නවා කියලා. එතකොට මොකක්ද වැඩි යන්නේ? නෑ ඒක නෑ මෙහෙම ඒක බුද්ධ දේශනාව තියෙන එකක් නෙමෙයි. ඒක බුරුම ක්‍රමයක්. හැබැයි තේරවාද සම්ප්‍රදායක් කියලා තමයි කියන්නේ තැන් වල නෑ. ඒක මෙහෙමයි. තේරවාද භික්ෂුවක් කියන හැම එකක්ම තේරවාද සම්ප්‍රදාය කියන්න බෑනේ. තේරවාද සම්ප්‍රදාය කියන්නේ බුද්ධ වචනෙටයි. දැන් තායිලන්තයේ තියෙන භාවනාවක් එක හාමුදුර කෙනෙක් එයාගේ මේ එක 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 පිහිනුම් මාස්ටර් කෙනෙක් ඒ කියන්නේ පිහින නිව උගන්නන ගුරුවරේ ඒ පිහිනුම් මාස්ටර් කෙනෙක් එක දවසක් එයා එකපාරට එයා පිහිනුම් තටාකයට පයින්කට එයාගේ ඔළුව වදිනවා යට වැදලා මේ මේ කොන් මේ 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 කොඳුනාරටිය මොකක් හරි වෙනවා. එතකොට බොහොම මරුවෙන් එයා පණ පිටවගෙන එයා එනවා. නමුත් ඒක විපාකයක් හැටියට ඇට ඇවිදින්න බෑ. දැන් එයා ක්‍රෝධ පුටුවේ ඉන්නේ. දැන් එයා හාඳුරු කෙනෙක් ගාවට ගියා. ඒ හාඳුරු කිව්වා භාවනාව හැටියට අත මෙහෙම කරන්න කියලා. මෙහෙම කරන්න කිව්වා. සිහියෙන් අත උස්සන්න මෙහෙම තියන්න කිව්වා. ආයෙ මෙහෙම අරගෙන මෙහෙම තියන්න කිව්වා සිහියෙන්. දැන් ඒ තරුණයා මොකද කළේ? සිහියෙන් මෙහෙම කළා, මෙහෙම තිබ්බා. මෙහෙම කළා, මෙහෙම තිබ්බා. එතකොට ඒ ක්‍රමයේ තුලත් ඒ තරුණයාගේ හිත එකඟ වුණා. දැන් එයා භාවනා මාස්ටර් කරේ. ඉස්සර පියනුම් ගන්න මාස්ටර්. එතකොට දැන් ඒක ඒ උගන්නපු හාමුදුරන්ගේ ස්ථානයේ උගන්නන්නේ භාවනාව හැටියට ඒක. ඉතින් ඒකට එයා තමන් මේක තේරවාදී කියලා කිව්වට තේරවාද කියන එකේ තේරුම බුද්ධ වචන කියන එකයි. එතකොට බුද්ධ වචනේ සක්මන අර විදිහට විග්‍රහ කරන බුද්ධ වචනේ සක්මනක් කියන විස්තරයක් නැහැ. සක්මනක් කියන ඇත්තෙම නැහැලු නේ. නෑ බුද්ධ වචනේ සක්මන තියෙනවා ওই විදිහට නෑ විස්තර කරලා. බුද්ධ වචනේ සක්මන තියෙනවා හරියට. එක තැනක බුදු වචනවසේ දේශනා කරලා තියෙනවා මහණෙනි සක්මන් කිරීමෙන් ලැබෙන සමාධිය බාඩි වීසිරින සමාධියට වඩා බොහෝ වෙලාවක් පවතින්නේ වෙයි කියලා. ඔව් මොකද ඒක අමාරුවෙන් ගන්න සමාධියක් කියලා. ඒ එහෙමත් මම හිතන්නේ නැහැ. නෑ ඒකට හේතුව වැඩක් එක්කනේ. ඔව් ඇවිදින ගමන් වෙයි. වැඩක් එක්කනේ සමාධිය. ඇස් අරගෙනක් කියලා. ඇස් අරගෙන. ওই සද්දත් එනවා පිට මහණේ කරන හන්ද කියලා. අර කාමරේක නෙවෙයි කියන එක. ඒ විදිහට දැක්ක අනිත් තැනක කියලා තියෙනවා මේක තේරවාදයේ එකක් පමණයි කියලා. ඒක මම බැලුවේ ලොකු සංස්කෘතිය. නෑ 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 අරක තේරවාද කියලා නෙමෙයි. ඒක බුරුම සම්ප්‍රදායයි. එතකොට ලොකු සන්නසේ ඒ එකේදී පාදයේ ඉස්වීම තැබීම ගැන හිතන්නේ එතන ඕනෑම තමුන්ට ඕන භාවනාවක් කරන්න පුළුවන්. දැන් ආරම්භයේදී කවුරු හේම කළාට ඒක අපිට දොසක් කියන්න බෑ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ මෛත්‍රී භාවනාවක් ගැන තියෙන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් සති සම්පජඤ්ඤ විස්තර කරන්නේ කොහොමද? මේ ගච්ඡන්තෝ ආ ගච්ඡාමි इति පජානාති චිතෝ වාටිතෝ මිති කියන ඇවිදිනව නම් ඇවිදිනවා කියලා දැනගන්නවා. ඉදිනවා ඒ දැනගන්නවා කියන කාරණේ ගැඹුරු අවස්ථාවම කරන සතියේ ස්වභාවයක් තමයි නොඉල්පින ගතිය. මේ හිතේ දැනට තියෙන ඉල්පෙන ස්වභාවයත් එක තමයි සිත චංචල වෙවි තියෙන්නේ. සතියින් කරන එක්තරා අරමුණක තිබිලා සිත සාන්ත බවට තැම්පත් කරන එක. ඒ මේ කියන්නේ සම්මා සතිය. ඒ සම්මා සතිය එක කරන්නේ දැන් ඒක ඔය සති සම්පජඤ්ඤ ගැන හොඳම සූත්‍රයක් තියෙනවා සංයුත්තිකය මං කියත නන්ද සූත්‍රය කියලා. ඒක කියනවා මහණෙනි නන්ද භික්ෂුව ඉදිරිපස ඉදිරියේ බලද්දී එමත ඉදිරියේ බලද්දී ඒ කියන්නේ ආලෝකිතේ ඉදිරියේ බලද්දී විලෝකිතේ වටපිට බලද්දී සම්මින්ජිතේ අතපවසුද්දී පසාරිතේ දිගාරිද්දී
සංඝාටිපත්ත චිවර මේ මේ චිවර පිරිය පොරවද්දි හැම තිස්සෙම 100 න් ඉන්නවා කියනවා. දැන් ඒ 100 න් ඉන්නවා කියන්නේ මේක දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්ත සිවුර ගැන. සිවුර පොරවද්දි මේ පොරවනවා පොරවනවා කියලා සිටීම නෙමෙයි. සිවුර පොරවද්දි චිවර ප්‍රත්‍යක්ෂාමනය කිරීමයි. එතන තියෙන 100 කියන්නේ. ඒතන ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ. කියන්නේ සිවුර සිවුර පොරවන්න හේතු වෙච්ච අරමුණක් ඉලක්කයක් තියෙනවානේ. මේ සිවුර කුමක් නිසා පොරවනවාද කියලා. එතකොට ඒක තමයි සවනස හරි ඉස්සර ඉස්සලා ආරම්භ මම සවනසකින් ආපු එක ඇත්ත තමයි ඒක උත්තරේ මම හිතන්නේ. සිහිය කියන්නේ මොකද්ද කියන එක සතිය කියන්නේ මොකද්ද කියන එක. දැන් අපි කුටියක් ගමු. දැන් ඔන්න කුටියක් තියෙනවා. දැන් කුටියට මම දැන් මම මේ කුටියට යනවා කියන එක නෙමෙයි ඒ ආරමුණ කියන්නේ. සීනාසන ප්‍රත්‍යක්ෂාවේ තියෙනවා මේ සීනාසනේ මම පරිහරණය කරන්නේ මාසෙ මෙදිරි වෙනේ වළක්වන්න අවුව සීනෙක වළක්වන්න සත්තු සර්පෙන් වළක්වන්න සා භාවනාවෙන් ඇලි විවේකින් වාසය කරන්න. ඒ අදහසින් තමයි කුටියට යන්න ඕනේ. ඒක තමයි කුටියේ පිළිබඳ තියෙන සිහිය. නැතු මේ ඇවිදිනවා කනවා බොනවා මේ බුද්ධ දේශනාවට ගලපන්න බෑ ඒක. එතන ලොකු පටල වෙලා තියෙන එක ඒක ගුරුමින් න්‍යාවේ. එතකොට තමයි සතිය කොතනද තියෙන්නේ කොතනද කැඩෙන්නේ කියන එක සමහර ප්‍රශ්න. ඔය 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 ක්‍රමයට සතිය කියන එකට ලොකු ධර්මයක් ධර්මයක් ඕනේ නෑනේ. ඔය ක්‍රමයට සතියක් පුළුවන් ඕනම ආගම කෙනෙකුට පුළුවන්. එයාට සමාධිත්‍යයක් වුණෙත් නැහෙනේ. දැන් බුද්ධ දේශනා සතියේට සමාධිත්‍යයෙන් යුක්ත වෙන්න පැ සතියක්. දැන් අපි ගත්ත සිව්පස ප්‍රත්‍වේක්ෂාව. මේක සමාධිත්‍යයෙන් යුක්ත සතියටයි ඒ වායිති. සමාධිත්‍ය යුක්ත සිව්පසේ ප්‍රත්‍වේක්ෂා කරන්නේ. ඒක ඒ සිව්පසේ ප්‍රත්‍වේක්ෂා කරනවා ඊළඟට දැන් ඉවසීම ඒ හැම එකක්ම සම්මාදිට්ඨියෙන් යුක්ත වූ කෙනාට තමයි හරියට පිළිටන්නේ. අනිත් කෙනා එහෙමෙන් අඩමාන්ට කරයි පොඩ පොඩ. ඒක එතකොට එහෙම නොවෙන්න නම් ඒක අර බුද්ධ ඒකනි දැන් අර ඒක නිසානේ දැන් මේ ගොඩාක් දුරට මේ වෙද්දි ලෝකෙට බුද්ධ දේශනල අවශ්‍යතාවය නැති වෙලා තියෙන්නේ. අපකට භාවනා භාවනාට ගියලා පස්සේ ඊගොන්න රටාවට කරන එකක් නේද තියෙන්නේ. දැන් මොකද අතනක් තියෙනවා විදර්ශනාවට ඒක පරිලන්න පුළුවන් කියලා ඉස්සීම පයතවීම. නෑ ඒක තමයි දැන් ඒක අනිත්‍යභාවය. විදර්ශනාව කියලා දැන් කියන්නේ මොකද්ද ගොඩාක් තැන්වල ඇතීම නැතිවීම බලනවා කියනවා. ඔව්. ඇතීම නැතිවීම බලනවා කියනවා. සම්මා සතියටත් ඒක කියනවා සමහර තැන්වල. ඇතීම නැතිවීම. ඒතර ඇතීම අනාත්ම බලන්න. ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න බෑ පරිසම්පදෙන් තොරව. එතකොට සතිය කියන එක ඒ සමහර තැන්වල ඉගෙනගෙන අන්ති දුක එතකොට ඒ මනාකොට සියෙන් යුක්තව සිටින කෙනාට අනිත්‍ය වෙනදී අනිත්‍ය වෙන්නේ මක්නිසාද කියලා බලන්න අපි ගත්තොත් බුද්ධ දේශනාවල මෙච්චර භාග්‍යතුන් වහන්සේ මෙච්චර විස්තර කර කර පොඩි ළමයිට වගේ මේවා දේශනා කරන්න ඕනේ නැහැ. එක පාට එහෙම ඔටෝ අවබෝධ වෙනවා නම් අපිට අපි ඒ කියන්නේ නිකන් નિરાයාසයෙන් උසය නැතුව අපිට අවබෝධ වෙනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා සපසහගත ස්පර්ශයක් ඇති වුනහම සප විඳීම ඇති වෙනවා. සපසහගත ස්පර්ශය අනිත්‍ය වෙනකොට සප විඳීම අනිත්‍ය වෙනවා. දුක්සහගත ස්පර්ශයක් ඇති වුනහම දුක් වේදනාව හට ගන්නවා. දුක්සහගත ස්පර්ශය නැති වුනහම දුක් වේදනාව අනිත්‍ය වෙනවා. උපේක්ෂාටත් එහෙම කියනවා. ඒතර අනිත්‍ය වෙනවා නම් යා එතකොට තේරුම් ගන්න ඕනේ වේදනාව නැති වෙච්ච එකම මේ ස්පර්ශය වෙනස් වෙලා වෙන්නේ මොනේ කියලා. ඒතර ස්පර්ශය වෙනස් වුණා මොනේ කියලා දන්නේ නැතුව වේදනාව ඇති වුණා නැති වුණා කිව්වා කියලා යාට විදර්ශනා කඩින්නේ නැහැ. අරක පටිච්චසමුප්පාදෙමේ පෙළ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්න ඕනේ විදර්ශනාවකට යන්න නම් සම්මාදිට්ඨියෙන් තුර විදර්ශනාවක් නේ. මෙතන තමයි ස්පර්ශය උනේ මේකෙන් තමයි වේදනාව හටගත්තේ මේකෙන් තමයි ඇති උනා. සංඥාවත් එහෙමයි. දැන් අපි ගත්තොත් සංඥාවක් අපිකම යම්කිසි සංඥාවකින් රාගයක් හටගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රාගය හටගැනීමට කරුණු දෙකක් හේතු වෙයි කියනවා. සුභ සංඥාවත් අයෝනිසෝ මනසිකාරයත් කියනවා. ඒතර ඒ සුභ සංඥාව තමයි එතන තියෙන දෝෂේ. ඒ දෝෂේ රුකුල් දීපියක තමයි ඇතුලේ දෝෂේ අයුනිසෝ මනසිකාරේ. දැන් සුභ සංඥාව ඇති වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒතර අයුනිසෝ මනසිකාරේ කියන්නේ මිත්‍යා සතියෙන් එන එකක්. ඒතර මේ ඵලයක් තමයි රාගේ හටගැනිල්ල. ඒතර මේ පිළිබඳ සමන්ත තුළ මෙහෙම වෙනකොට මේක මෙහෙමයි වෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් ඒක දැනගත්ත ගමන් යාට අසුභය මෙනෙහි කරන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ අසුභ සංඥාව කියන්නේ අකුසලයට පක්ෂ එකක් නෙමෙයි කුසලයට පක්ෂ එකක්. එතකොට යා යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ මේ මේක මේ මේ ආකාරයේ ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒතනම ඒ අකුසලයේ ප්‍රහාණය වෙනවා. ඔය ලොකු සන්නස කීප එකක් මම දැක්කා කියලා තියෙනවා අර මේ
එතන කියලා තිබ්බේ ආපෝ තේජෝ වායෝ හැටියට ගත්තාම 32කට දිස්කුණුපේ ගත්තාම එතන තියෙන එතන ආපෝ සහ තේජෝ විතරයි කියලා. ආපෝ තේජෝ ඊට පස්සේ අනිත් ඒවා 6 වෙනස් වෙලා 42ක් වෙනවා කියලා එහෙම තියෙනවා. අර වැඩිම එන්නේ මේ විදිහට තමයි බෙදලා තියෙන්නේ කියලා. පටවි ආපෝ තේජෝ වායය කියනවා. පටවි ආපෝ ආපෝ දාතු ආපෝ දාතු තේජෝ වායෝ 6 අනිත් මේ දෙකෙන් තමයි ওই 32 ඇති වෙන්නේ අර දෙකෙන් විතරයි කියලා. එතන ලොකු සන්නංශ අර මම දැක තැනක කියලා දෙනවා අර බුදුන්ගේ කාලේ කිව්වයි කියලා. අර මේ දැන් ගවයෙක් ගත්තොත් එහෙම කෑලි කෑලි වලට දැමුත් මේ මේ තියෙන්නේ බඩවැල් තියෙන්නේ ධාතු මනසකාර තිබ්බොත් එතනදී කොහොමද ලොකු සංසේ අනිත්‍යතාවය බලන්නේ. එතකොට අර ගවයාගේ සංඥාව නැහැ. එතන තියෙන්නේ බොකු ගොඩක් හරි බඩවැල් ගොඩක් හරි චාතු මහපතේ බිලසෝ පටි විභජිත්වා නිසින්නෝ වස්ස කියලා තියෙනවනේ. ගව දිනක් මරලා සිව් මන්සලක හතර මං හදේක තියාගෙන එයා වාඩිලා ඉන්නවා කියනවා. එයා ගව දින මැරුවා තියෙන්නේ ඒ වුණාට එයාගේ විකුණන්නේ එයා මස් කියන අදහසින් මිසක් ගව දෙන කියන අදහසින් නෙමෙයි කියනවා. ඒ වගේ තමයි කියනවා මේ ධාතු හතර බලන්න ඕනේ. එතකොට ඒක අනිත්‍යතාවය ගන්න ගවයාගේ සංඥාවෙන්ද නැත්නම් කොයි විදිහටද? දැන් එතන විකුණන්නේ මස්වල සංඥාවෙන්. එතන කියන්නේ මස්වල. එතකොට ගන්නේ ධාතු සංඥාවෙන්. එතකොට කියන්නේ මොකක් හරි තියෙනවා නම් මෙතන බඩවැල් හරි මෙතන තියෙනවා නම් කෙස් පටවි ධාතු නම් එයා ගන්නෙ කෙස්. ලොම් පටවි ධාතු එයා ගන්නෙ ලොම්. නියපොතු. ඒ විදිහට තමයි ගන්නෙ. දැන් ওই විදිහේ අර තියෙන අට්ටික සංඥාවක් වඩවඩ ගිහලා එක හාරු කෙනෙක් මිහින්තලේ ඉඳලා නේ අනුරාධපුර ඉඳලා මිහින්තලේ වඩිද්දී අර මේ යානු කෙනෙක් බල්ල hina වෙලා දැක්කේ අට්ටි අට සැකිල්ල දැක්කේ. ඒතර ඒ කියන්නේ සංඥාව විපරීත වෙලා නැහැ. ඒකයි. ඒකෙන් අනිත්‍යතාවයක් ගන්න පුළුවන් ලබසන. ඒ කියන්නේ මේ බහුල සංඥාව නැතුව අර කෑලි 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 සංඥාව ගන්න ප්‍රගුණ කිරීමෙන් ඒක කන්නේ. ප්‍රගුණ කිරීමෙන් මිසක් වෙන ගන්න ක්‍රමයක් නැහැ. එක තැනක බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි දැන් බලන්න කියන මේ ජේතවනාරාමේ මේ ජේතවනාරාමයේ මිනිස්සු ඇවිල්ලා මේ දර අහුලන් යනවා නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි දර අහුලන් යනවා කියන ඔය ඇවිල්ලා. එතකොට ඔබට හිතෙනවාද මේ අපිව උස්සන් යනවා අපි අතපය ගලවන් යනවා එහෙම හිතවිලක් එනවද කියලා අහනවා. නෑ ස්වාමීනි ඒක අපිට අයිති නෑ කියනවා. ඒ විදිහට බලන්න කියනවා ධාතු පංචපාදානස්කන්ධෙ විදිහට බලන්න කියන අනුන් අයද්දයක් හැටියට අනිත් ඒ කියන්නේ අනිත්‍යදී අනේ ඒ කියන්නේ මේ අනිත්‍ය වෙනවා කියන සීතලෙන් නැති වෙනවා උස්නේ නැති වෙනවා තියෙන්නේ මේ රූපස්කන්ධේ නැති වෙන ආකාරය කියන්නේ රූපපතීති රූපන්නේ සී වෙන සී වෙන නිසා රූපය කියන රූපණේ වෙන නිසා කොහොමද සීතලට උස්නේට ඊළඟට ඒ වගේ නානා ස්වභාවයෙන් මේ රූපස්කන්ධේ නැති වෙලා යන එක. එතන ඒ ස්වභාවය ගැන දර්ශනය ගන්නේ නැතුව අපි ගත්තොත් මෙහෙම අනිත්‍යයි ඇති වෙනවා නැති වෙනවා කියන මෙනෙහි කරින් දැන් ඔය කියන ඊළඟට තවත් එකක් උගන්වනවානේ. ඒක තමයි යන්න දෙන්න. ලෙට් ගෝ. ඔව්. ඔව් ඒක යන්න දෙන්න. එතකොට කරන්නේ සංඥාව හිස් කරන එක. සංඥාව හිස් කරාට පස්සේ කුසලී පිහිටන්න සංඥාවක් නැහැ යාට. දැන් රහත් ඵලයේ පව සංඥාවක් තියෙනවා. දැන් රහත් ඵලයේ කියලා කියන්නේ නිරෝධ සංඥාව. ඒක කියනවා ඒ සන්තං ඒතං පණීතං ඒතං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්ක නිරෝධ නිබ්බාණං කියන සංඥාව තුලයි ඒ සංඥාවෙන් තමයි අසංකත ධාතු ස්පර්ශ කරන්න එයාගේ හිත පෙළ යන්නේ නිරෝධ සංඥාවෙන්. ඒ සංඥාවක් හිස් කරන්න බෑ. සංඥාවක් හිස් කරන්න කිව්ව අසඤ්ඤේ. ඒතකොට අසඤ්ඤේ තුල අවබෝධ වෙන්න දෙයක් නැහැ. එතකොට අර ලකුසයන් ආංශික වගේ දැන් එතන සංඥාවක් අරගෙන එතන වේදනාවක් හට ගන්නවා නම් අපි ඒක පටිච්ච සම්පදායට දාලා එතනින් බලන්න ඕනේ කොහොමද පටිච්ච සම්පදායේ බැලුවොත් විදර්ශනාව කියන්නේ ඕක විදර්ශන ඇති වෙනව නැති වෙන කතාව නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ පටිච්ච සම්පදායේ හොඳට තේරුම් ගැනීමයි. දැන් ඕක හුඟක් වෙලාට කියනවා හුස්ම රැල්ලත් කියන්නේ ඇති වෙන නැති වෙන ආවෙනික ලක්ෂණ බලන තද ගතිය ගොරෝසු ගතිය රොසුස් රැල්ල නැති වෙලා යනවා ඊට පස්සේ ධාතු මනසකාරයට එන්නේ පඬිතකම් කියෝකේ ඉඳී එහෙම අපිට එක එක ආකාරයෙන් එනවා එක එක කෙනා එක එක කියකේ ඉඳී. නමුත් ඒ කිසිවක සරණ නැහැ. දැන් අපි බුදුරජාණන්සේගේ ධර්මිය යම් කිසි පදයක් ගන්නවා කියමු දහම් පදයක්. ඒ පදේ තුල නැද්ද සරණ කියන එක? ධම්මං සරණං කියන එක ඒක තියෙනවා. වචනයක් ගත්තොත් ඒ වචනේ තුල ධම්මං සරණං කියන එක තියෙනවා. දැන් තමන් ඒක විග්‍රහ කරගත්තොත් ඒකේ ධම්මං සරණක් නැහැ නේ. බුදුරජාන් වහන්සේ වදාන දැන් අපි කිව්ව තේරවාදී කියලා කියන්නේ මේ ඒ පසු කාලින අටුවාවල තියෙනවා ඒක ඒක ස්වාමීන් වහන්සේලා මෙහෙම කියනවා මෙහෙම කියනවා මෙහෙම කියනවා කියලා. ඒ අර ස්වාමීන් වහන්සේලා මත හැටියට එහෙම තියෙනවා. එහෙම නැතුව නෑ ඒක කියන්නේ බුද්ධ දේශනාව. තේරවාදී කියලා කියන්නේ නිර්මල බුද්ධ දේශනාව. ඒකත් එක්කම ලොකු සනස් මේ විතර ප්‍රශ්නකුත් ඇවිල්ලා තිබුණා මම හිතන්නේ මේ
මෙතන ඇවිල්ලා තියෙන්නේ සැප වේදනාව දුක් වේදනාව හා මධ්‍යස්ථ වේදනාව. ඇසුරින් තණ්හාව සකස් වන ආකාරය අපහට කරුණාවෙන් ලොකු ස්වාමීන් දැන ගැනීමට කැමැති. සැප වේදනාව දුක් වේදනාව සහ මධ්‍යස්ථ වේදනාව ඇසුරින් තණ්හාව. ඒක මම හිතුවා මෙතන රුචිතයි කියලා මේ ප්‍රශ්නෙත් අහන එක ලොකු ස්වාමීන් වහන්සේ. මේක මේල් කරලා ලැබලා තියෙන්නේ. මේක කරුණාවෙන් ලොකු ස්වාමීන් වහන්සේකින් දැන ගැනීමට කැමැති. කරුණාවෙන් උන්වහන්සේකින් මේ විමස දැන ගැනීමට සඳහා. දැන් මෙහෙමනේ. වේදනාව හටගන්නේ මොකෙන්ද කියලා ඉස්සල බලන්න ඕනේ. තණ්හාව හටගන්නේ එක නෙමෙයි. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. එතකොට ස්පර්ශය කියන එක අපි ගොඩක් තෝරලා දීලා තියෙනවා. මේ ආයතන හයෙම හටගන්නවා ස්පර්ශය. ස්පර්ශය කියන්නේ අරමුණු එකතු වීම. සංගති සමවායෝ. එහෙමයි විස්තර. සංගති කියන්නේ එකතු වෙනවා. සමවායෝ කියන්නේ එකට එකතු වෙනවා. එතකොට දැන් ඇහි රූපයක් දකින්නකොට ඇහි රූපයයි නිසා විඥානය හටගන්නවා. තින්නම් සංගති. ඔව්. එතකොට මේ දෙක එකට තුන එකට එකතු වෙනවා. එතන මේ වගේ එකතු වෙන එකතු වෙන්නේ ආයතන හය තිබිච්ච නිසා. ආයතන හය නාම රූප වලින් හැදිච්ච එකක්. මේ සියල්ල තියෙන්නේ අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන. අවිද්‍යාව අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයන්. තමන් තමන් ගැන හරියට තේරුම් අරන් ඉන්න ඕනේ තමන් කවුද කියලා. තමන් අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. එතන අවිද්‍යාව යුක්ත කිනාට තියෙන ඊළඟ අවියෝජනීය වෙන් කරන්න බැරි දේ තමයි තණ්හාව තියෙන බව. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු එක්කිනාට ත්‍රිවිධ තණ්හාව වැඩ කරනවා. අවස්ථාවට අනුව දැන් මේ කාලේ වැඩ කරන්නේ මනස ලෝකයේ අපිට කාම තණ්හා. නමුත් භව තණ්හාවත් ඇතුලේ තියෙනවා. ඊ භව තණ්හාවත් තියෙනවා. ඒව පරිසරයට අනුව වෙන දේවල්. එතකොට දැන් මේ වගේ දැන් පොඩි කාලේ ළමයා උපන්නා. චූටි ළමයා උපදුනාට අපිට ළමයාගේ විදුරු මාස් කොච්චර අත ගෑවද දත් හොයන්න බෑනේ. ළමයා වැඩි වීගෙන එනකොට ගානට දත් ටික හැදෙනවා. පොඩි ළමයාගේ රැවුල නෑනේ. ඒ ළමයා ලොකු වේගෙන එනකොට ඔන්න රැවුල එනවා. කොහෙද ඔවා තිබ්බේ? කොහෙද දත් තිබ්බේ? කොහෙ හැංගිලා තිබුණද දත්? නෑනේ දත ඉන ස්වභාවයේ එතන තිබුණා. වෙලාවට දත ඉන ස්වභාවයෙන් තමයි මේ විදුරු මහ තියෙන්නේ. එතනින් නිසි කලවයසදී දත ඉස්සරහට ආවා. ඒ වගේ තමයි තණ්හාවෙන් යුක්ත අවිද්‍යාවන්ගේ ස්වභාවයෙන් තමයි මේ ඔක්කොම අපි පවත්වාගෙන ආවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගේ ගිහිල්ලා නෙමෙයි. එතකොට එහෙම ඇවිල්ලා අපි මේ සංඥා විපර්යාසයට පත් වෙලා අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳලා තමයි ලෝකෙ දිහා බලන්නේ. ඒතර තණ්හාවෙන් මිදිල වෙන එක නෙමෙයි මේ. අවිද්‍යා සම්ප්‍රයුක්ත අවිද්‍යා හා එක්කු තණ්හාවෙන් බැඳුණු අවිද්‍යාව වැසුණු තණ්හාව බැඳුණු කෙනෙක් තමයි ඇස්සරල ලෝකෙ දිහා බලන්නේ. බලනකට ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නකට එතන සැප වේදනාව හටගත්තු ගමන් එතන වැඩ කරන්න ගන්නේ හිතේ බලපවත්වන තෘෂ්ණාව. දුක් වේදනාව හටගත්තු ගමන් එතන වැඩ කරන්න ගන්නේ හිතේ පවත්වන පටිගය. පටිගය කියලා කියන්නේ තරහ. දැන් අපි මෙහෙම ගමු. දැන් හොඳට කෙනෙක් ඉන්නවා කතා කරගෙන මනුස්සයෙක් එක්ක ඉන්නවා. අපි කියා hina වෙ ඉන්නවා කියලා. වෙනා වෙ විහිළු කර කර ප්‍රීතියෙන් ඉන්නවා. එතකොට ප්‍රීති අපි ගම TV එක බල බල ඉන්නවා. TV එකේ මොන හරි කොමික් කෑලි යනවා කියමු. දැන් මෙයා මේක බල බල ඉන්නකොට මෙයාගේ අත මදුරුවෙක් වහනවා. දැන් මදුරුව කන වෙලාවට එයාට ශරීරයේ දැනෙන ස්පර්ශයේ දුක් වේදනාවක්. එතකොට එයාට කැමති වෙනවා ආසාවක් ඇති වෙනවා දුක් වේදනාවක් නැති කරගන්න. එයා දන්නේවත් නැහැ අත ගිහිල්ලා මදුරුවට ගහලා අරකින් සත්‍රියේ මෙතන මෙයා මේකත් කරනවා. ඒක වෙන්නේ තාසාවෙන්මයි. ප්‍රකට හොයන්න බැරි උපේක්ෂාව. උපේක්ෂාව තනිකරම අවිද්‍යාවෙන් තියෙන්නේ. උපේක්ෂාව විද්‍යාව තියෙන්නේ. හෙට කොහෙටවත් නේ බෑ හොයාගන්න බෑ කොහෙවත්. පටගියම ඒකට එනවනේ තමයි මේ වෙන්නේ. තේරෙනවනේ මේ පටගිය ආවා කියලා. හොඳට බලන්න මදුරුවෙක් කෙනෙක්ට අපිට එකපාරට අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒ වේදනාව මිදීමේ ආසාවක්. ඒකටයි ගහන්නේ. ලොකුසනච්ච කොහොමද මේක අපි ගන්නෙ? දැන් සමත සමාධිය සහ විදර්ශනා සමාධිය කියලා තියෙනවා. විදර්ශනා සමාධිය සහ සමත සමාධිය කියනකොට ඒක මෙහෙමයි තියෙන්නේ. විදර්ශනා සමාධිය සමත සමාධියට වඩා ඒකේ තියෙන්නේ මෙහෙමයි. සිත එකඟ වීම ධර්ම මාර්ගය යෑමේදී කෙනෙකුට ඇති වෙනවා සමතය. සමතය කියන්නේ නීවරණ ධර්ම යටපත් වෙලා සිත එකඟ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. එයා ඒ සමතේම මුල් කරගෙන හිමින් හිමින් පටිච්චසමුපාදේ නෝණෙන් විමසලා ඒ ආකාරයට ස්කන්ධ ධාතු ආයතන විග්‍රහ කර කර බලන්න ඕනේ. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේ වල. ඔව්. එතකොට ඒකට කියනවා සමත පූර්වංගම විදර්ශනා. විදර්ශනා. තව කොටසක් කියනවා
ඒ අයට එක්මනට සිත සමාධි වෙන්නේ නැහැ. එයා නොඑක ආකාරයෙන් සිත සමාධි වෙන්නේ නැහැ කියලා මේක අතහැරලත් බෑනේ. මොකක් හරි මේ උත්සාහයක් ගන්න එපා. එතකොට ඒ ස්කන්ධ ධාතු ආයතන පටිසම්පාදේ ඔය ආකාරයට ඉගෙනගෙන ඕක මෙනෙහි කර කර ඉන්න පුරුදු වෙනවා. එතකොට යම් අවස්ථාවක් එනකොට හිත සංසිඳෙනවා. සංසිඳුනම යා කරන්න ඕනේ කියනවා. ඒ සංසිඳීමට අර මෙනෙහි කරන එක නවත්තලා විදර්ශනා මානසිකාරි සංසිඳීමට උපකාර වෙන භාවනාවක් මෙනෙහි කරන්න කියනවා. එතකොට විදර්ශනා පූර්වංගම සමතය. ඒ කියන්නේ සංසිඳීමට කියලා එතන පාවිච්චි කරලා අපි කොහොමද දැන් අපි කියමු දැන් හිත විදර්ශනා අපි කියමු ආයතන භාවනාව කියලා. ආයතන භාවනාව කරේ හිත දැන් අපි කියමු සමත භාවනාව ආනාපාන සතියක් කරන්න හදනවා ආනාපාන සතිය කරගන්න බෑ. එතකොට යා අපි ගමු ආයතන මේ අසානිත්‍යයි කන අනිත්‍ය කියලා පටිච්චසමුප්පාදේ උන්ට අහලා තියෙන කෙනෙකුට ඒක හිමින් හිමින් මෙනෙහි කර කර ඉන්නකොට හිත විසිරෙන්නේ නැහැ. ඔන්න හිතට ප්‍රීතියක් හට ගන්නවා. ඊට පස්සේ හිමීට යා ඒ ප්‍රීතියෙන් සංසිඳනකොට සමහරට යාට ආනාපානසතිය ආරමුණු වෙන්න පුළුවන්. ඒකට කියනවා සමතයෙන් විදර්ශනාවේ සමතයට යනවා කියලා. මොකද හිතේ මේ දෙකම ඕනේ. සමතයත් විදර්ශනාවත් දෙකම ඕනේ. විවේකයක් හැටියට ගන්න පුළුවන් අර සමතය යතන. අතනේනකොට ඒ සමාධිය මොකද හේතුව මේවනේ. බුද්ධ දේශනාවේ තියෙනවා සමතම් බෙක්කවේ භාවයතෝ කම්මත්ත මනෝ හෝති. සමතයක් වැඩිීමේදී මහණෙනි කුමක්ද වෙන්නේ එකේ. ඒක තියෙනවා යම් සිතක් ඇද්ද ඒ වැඩි යචිත්තා තම් භාවීති. යම් සිතක් ඇද්ද අංචිත්තං ඒක වැඩිනවා. ඒ කියන්නේ සිත යමකට ඕන හැටියට දියුණු වෙනවා. විතක්ක વિચાર ඒ කියන්නේ සිතේ සිත පදම් වෙනවා කියලා අපි කියමු එක එක පැත්තකින් අන්න ඒක තමයි වෙන්නේ සමතෙන්. එතකොට විදර්ශනාවෙන් වෙන්නේ මොකද්ද? විදර්ශනාව වැඩිම මොකද වෙන්නේ? යම් ප්‍රඥාවක් ඇද්ද ඒක වැඩෙනවා. ඒක වැඩෙනවා. ප්‍රඥාව. එහෙනම් සිතත් ප්‍රඥාවත් කියන දෙකම වැඩි යුතුයි. මොකද සිතෙන් කරන්නේ සිත සමාධිමත් භාවයෙන් කරන්නේ. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා හරිය ලස්සන උපමාවලින්. උපමාවක් තියෙනවා මහණෙනි මේ රත්තරන් සාමාන්‍ය රත්තරන් කෑල්ල පොළවෙන් ගන්නවා. මේක පළඳින්න පුළුවන්ද කියලා අහනවා. මේක පළඳින්න බෑ කියනවා. එතකොට ඒක රංකරුවෙකුට දෙනවා කියනවා. රංකරුව ඒකට එක එක රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළා. ඒ රත්තරන් කෝවේ දාලා උණු කරනවා කියනවා. උණු කළා අඬුවෙන් අරගෙන ඇවිල්ලා රත්තරන් තලනවා. තලලා ආයේ වතුරේ දානවා. ආයේ ඒක මල අයින් කරනවා. අයින් කළා ඊට පස්සේ රත්තරන් ප්‍රභාස්වර වෙනවා. රත්තරන් පැහැදිලි වෙනවා. රත්තරන තමන්ගේ කැටේමට යෝග්‍ය හැටියට නම්මශීලී වෙනවා. ඒකට කියනවා කර්මන්නේ වෙනවා කියලා. කැටේමට යෝග්‍ය හැටියට සුදුසු වෙනවා රත්තරන. ඊට පස්සේ රත්තරෙන් ඕන කැටේමක් කරන්න පුළුවන් කියනවා. ඒ වගේ කියනවා චිත්ත සමාධිය. ඒතර චිත්ත සමාධියත් ඕනේ විදර්ශනාවත් ඕනේ. විදර්ශනාව කැටේම වගේ. සමතේ අර කෝවිදාල සුද්ධ කරනවා වගේ. ඒ වගේම අර විරාමයකට යන ඉස්සර ලුක්ෂානන් සිසර කිව්වම මට මතකුන අර මේ අර මං හිතන්නේ විසිරෙන සිතක් අර කෙවිටෙන් කරන වගේ එකක් තමයි අර ඔළුවේ රත් කරපු කලයක් ගෙනියන්නේ කියලා. ඒකේ තියෙන සතිපට්ඨාන විස්තර කරලා තියෙන්නේ. දැන් බලන්න සතිපට්ඨාන ගැන කොච්චර යාට සතිපට්ඨාන ගැන දැනුමක් තියෙන්න ඕනද කියලා. ඒක කියන්නේ ජනපද කල්යාණී නටනවා. ජනපද කල්යාණීගේ නැටුම් බලන්න ආස කෙනෙක් ඉන්නවා. මෙයාට දඬුවමක් ලැබෙනවා. දඬුවම මොකද්ද? නුඹ මේ තෙල් කලේ දැන් කටමැට්ටවට තෙල් කලයක් තියෙනවා. නුඹ මේ තෙල් කලේ ඔලුවට ගන්න ඕනේ. දැන් උණු තෙල් කලේ ඔලුවට ගත්තා. දැන් කින් නුඹේ පිටිපස්සෙන් කඩුව කරා මිනිසෙක් එනවා. තෙල් බින්දුවක් හරි වැඩුණොත් එතනම කොටනවා කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණනි මේ සතිපත් සතිය පිටවන කෙනා, ඒ කියන්නේ එතනින් ඒ පුද්ගලයා යද්දි වෙනද වගේ මේ ආස කරපු අරමුණ එතන තියෙනවා. ජනපද කල්යාණී අටනවා සින්දු කීකේ. දැන් නමුත් එයා ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. ඊට වඩා අනතුරක් යාට පිටිපස්සේ තියෙනවා. මොකද්ද මේ කඩුව අරගෙන මේ එනා වගේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ උදන් නන්දිරාගේ ඒ වගේ කියනවා. ඇවිල්ලා මේ පුද්ගලයා භවයේ දුකට හෙලන්නේ. එහෙම විස්තර කරන්නේ. අවසල ප්‍රසන්නංශ. ඊළඟ අපි නැවත වතාවක් කෙටි විරාමයකට අපි පාරක මෙතරත් එකතු වෙලා අපි නැවත වතාවක් අපි ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර ලොකුසානංශ දැන් මේ
සිංහල හින්දු අලුත් අවුරුද්දත් එනවා. දැන් මම බැලි පොඩ්ඩක් ධර්ම සාකච්ඡාවෙන් පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා අපි මේ තියෙන පාරම්පරික ගතිපැවතුම් සහ හුඟක් වෙලාවට මේ ඉල්ලීම එනවා ලොකු සනස. හුඟක් කාලේ දන්නේ නැහැ දැන් මොකද්ද මේ අවුරුද්දට කළ යුත්තේ මොනවද මේ මේ තියෙන මේ සංඥාවල් එකේ දැන් තියෙනවා නම් ඒවා මේ තියෙන විදිහට මොකද්ද මේක අවබෝධ කරගතිය යුත්තේ කෙසේද කියන එකත්. ඉතින් දැන් ඒ හා සම්බන්ධව කොයි විදිහටද දැන් අපි සලකන්න ඕනේ මේ නුබුදෙකින් නේද අපි මේක මේකට කියන්නේ සූර්ය මංගල්‍යය කියලානේ. එහෙමයි. සූර්ය වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත වුණේ 10 සිවසින් පස්සේ. මේක බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කරපු වන්දනා ක්‍රමයක්. ඒ කියන්නේ අපේ අනුරාධපුර යුගයෙන් පස්සේ. පස්සේ. බ්‍රාහ්මණ යුගයෙන් මේ කියන්නේ 10 සිවසින් පස්සේ. දැන් 10 සිවසින් අනුරාධපුර ඉවරයි. ඊට පස්සේ දිගටම ආවේ දකුණු ඉන්දියාවේ බලපෑම. ඒ කියන්නේ පළවෙනි රාජේන්ද්‍ර කියලා කියන්නේ කවුරුද 70ක් අල්ලන් හිටියේ 2010. 1070 වෙනකන් පළවෙනි විජයබාහු රජු තමයි බේරගත්තේ. ඒ එහෙම අල්ලගෙන හිටියා කියලා ඒ පළවෙනි රාජේන්ද්‍ර Hindu ආගම ආවට බුදු දහමේ තිබෙච්ච හරය ඒ පාරම්පරික ආපු සාර ධර්ම වටිනාකම් ඒ ඔක්කොම එහෙමම තිබුණා. ඒකට ලොකු හානියක් වුණේ නැහැ. බරපතලම විනාශය කළේ කාලිංග මාග. කාලිංග මාගවල තමයි මේ විනාශය කළේ. එතකොට අතරුන් වේදි තමයි ওই සූර්ය වන්දනාගෙන ওই නැකත් ශාස්ත්‍රය ජ්‍යොතිෂයේ ඔක්කොම තියෙන්නේ. නික බුදු අතරුවන් කියන වේදි. අතරුවන් වේද වේද. ඔව් අතරුවන් කියන වේදේ තමයි ඒ වායිති. ඒක වේද ග්‍රන්ථවල තියෙන එක මිසක බෞද්ධ එකක් නෙමෙයි. එතකොට මේක මම අද පොඩි පිටුවක් මේ හදාගෙන මේක අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ බටුවන්තුදා පඬිතුමයි පරිවර්තනය කරපු මහවංශයෙන් උපුටා ගන්න මං ආවේ. මේක ඒ කියන්නේ පොළොන්නරුවේ මහා පරාක්‍රම බහු රජුරන්ගේ අභාවයෙන් පස්සේ අවුරුදු 30ක් වගේ යනකොට විශාල අභාග්‍ය සම්පන්න ඒ කියන්නේ එක්කෙනා මෙහින් මෙහින් රජ දකුණු ඉන්දියෙන් ඇවිත් මේ ආක්‍රමණය කර කර රජ වෙනවා. එතකොට තද්ද බල විදිහට දකුණු ඉන්දිය ආක්‍රමණයක්. ඒ කියන්නේ මේ එතකොට මේක කියනවා ඉක්බිති හොගේ වික්‍රමාන්විත චමනුක්ක නම් සේනාපති ඒ අනිකංග නරනිදු මරා මේ ඔක්කොම දුර්මති වූයේ ඒ කියන්නේ මිසදුටු ගත්තේ කලින් රජ කළ ලීලාවතී නම් රාජාග්‍ර දේවීලව රාජ්‍ය කරවීය. ඉක්බිති හුලෙන් භග්න වූ අංශයක් ඇති. ඒ කියන්නේ තුවාලය මේ තුවාලයකින් කැඩුණු අංශයක් ඇති. ලෝකේශ්වර නම් නරේන්ද්‍රේ පරතිරි මහත් වූ දෙමළ සේනාවක් ගෙනවුත් මුළු සිරිලක තමන් වසඟ කොට පොළොන්නරු විසීමේ රජකලේ. එතකොට ලෝකේශ්වර කියලා එක්කෙනෙක් ආයේ ඇවිල්ලා දකුණු ඉන්දියාවේ ලංකාව අල්ලගෙන දෙමළ සේනාවක් එක්ක රජ කළා. එකල්ලි කලුන්නරු වංශයේ උපන් ඒ කියන්නේ මේ ඒ කාලේ තිබිච්ච වංශයක් උපන් ධෘතිමතුන් අතුරෙන් බල පරාක්‍රමාන්විත වෙ කියන හොඳට වීරිය බලය තියෙන කෙනෙක් පරාක්‍රම නම් සෙම්පති චන්ද සූර්ය වංශද්දයෙන් උපන් රාජ තේජෝ විලාසයත්තාව. ඒ කියන්නේ මේ ලීලාවති රජින මේ සිංහල පරම්පරාවේ රජ ලීලාවති රජිනව ආය රාජ්‍ය අභිෂේක කළා. මේ පරාක්‍රම සෙම්පතිත් එක්ක එකතු වෙලා දැන් මේ රාජ්‍ය විචාරණව දැන් ආයෙත් පොළොන්නරු යුගයේ මෙසේ ඒ මෙහිසියට 7 පමණ ගිය කලෙ මාස 7 පුළුවන් උනේ තේජස්සත්තා වූ පරාක්‍රම නම් පඬි රජ කෙනෙක් ආයෙත් මේ පඬි කියලා කියන්නේ පාණ්ඩි දේශේන්ද ඔව් පාණ්ඩ්‍ය පාණ්ඩ්‍ය කියලා කියන්නේ මේ කොහෙද කන්නඩ කන්නඩ එතකොට පන්නඩ දේශයෙන් මහත් වූ පඬිසේනාගෙන පිට රටින් අවුත් ඒ කියන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ බැස ඒ දෙවියත් පෙරකුම් සෙනවියත් පහකට ඒගොල්ලන් මරලා දැම්මා. ලංකාද්වීපයේ පුලසිති පුරවැරේ වෙසමින් මනුනීති නොයික්ම මනුනීතිය කියලා කියන්නේ දැන් මනුනීතිය කියන එකත් 4 සියවසේ ඉන්දියාව හදපු එකක් මනුනීතිය. මනුනීතිය තමයි උගන්වන්නේ මේ ශුද්‍රයන්ට දැඩි දඬුවම් පමුණවලා ඉගෙන වාදිවාදී අධිවිච කාලවල රක්මයාගේ නෑ මනුනීතිය උගන්නන මනුනීතිය කියලා කියන්නේ මේ මනු නෑ මනු කියලා ඍෂිවරයෙක් හදාපු එකට මනුස්මෘතිය කියලා කියනවා. ඒ ස්මෘති ශාස්ත්‍රයක්. ඒක උගන්නනවා මනුස්මෘතියේ මනුනීතිය. මනුනීතිය උගන්නන මේ කියන්නේ දැඩි ලෙස උගන්නන්නේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර. ඒක උගන්නන ශුද්‍රයන්ට වේදේ අහන්න තහනම් වේදේ ඇහුවත් කණේ ලෝකට දාන්න ඕනි. වේදේ උසුරවන්න තහනම් කටින් ඉසිරුවොත් දිව කපන්න ඕනි. මේක දැඩි. මොකද හේතුව බෞද්ධයන්ව පරාජයට පත් කළා. බෞද්ධයන්ව ශුද්‍ර බවට පත් කළා. ඒක කරන්න හේතුව තමයි නාලන්දාවේ වේදේ ඉගෙනගත්තු හාමුදුරුවරු තමයි වාද කළේ. වාදේ කරන්න හේතුවනේ වේදේ ඉගෙනගෙන තිබීම. ඒක නැති කරන්න තමයි ඒක කළේ. ඒ වේ ඇතිච්ච ප්‍රතිඵලේ වතියි. ඉක්බිති
ලංකාවාසී ජනයන්ගේ ඔන්න තියෙන ලස්සන මේ 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 මහවංශ ලස්සන විස්තරය ලංකාවාසී ජනයන්ගේ රෞද්‍ර වූ අතිශයින්ම උත්සන්න වූ කිසියම් පාප කර්මයක් කරන කොටගෙන ඒ කියන්නේ කලින් මොකක් හරි කර්ම විපාකයක් එක ඒ වගේම එකල ලංකා ආරක්ෂණයේ නියුක්ත දේවතාවන් ඒ තැන්හි ආරක්ෂා විධානය කරන්න උපේක්ෂා ඒ කියන්නේ දෙවිවොත් බලවිය නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වූ දුර්නීතියේ නිබඳ සිත් ඇලුණු ඒ කියන්නේ මේ භයානක දාන ආදී කුසල කර්ම නැමැති වනලැහැබ දැවීමේ ලැබුගිනි බඳු දාන ආදී කුසල ධර්ම නැමැති වනයේ විනාශ කරන ලැබුගින්නක් වගේ මහා මෝහෙන් හිස් විචාරණ කළ ඇති කාලිංග වංශයේ උපන් මාග නම් එක් අධාර්මික මහීපාලෙක් මේ මාග කියලා අධාර්මික මේ මාග කියන එක කෙනා අධාර්මික රජ මෙයා කාලිංගි තමයි මෙයාගේ ගම මෙයා කාලිංගි ගමේ හිටියට මෙයා රජ වුණේ මෙයා බමුණෙක් බ්‍රාහ්මණ වංශය කෙනෙක් මෙයා රජ වුණේ දකුණු ඉන්දියාවේ කාලිංගේ නෙමෙයි. ඒ කියන්නේ මේ මේ එතකොට දකුණු ඉන්දියාවේ රජ වෙලා මේ ඒ කියන්නේ මම තෙලිඟු. කාලිංග කියන තෙලිඟු. එතකොට තෙලිඟු භාෂාව දන්නේ තෙලිඟු දේශයේ කෙනෙක්. නමුත් මෙයා ඒක තෙලිඟු අය තමයි ගොඩක් ඔය පාණ්ඩ්‍ය. එතකොට මෙයා ඇවිල්ලා දකුණු ඉන්දියාවට ගිහලා දකුණු ඉන්දියාව රජ වුණා. ඒ කාලේ උනේ අර දකුණු ඉන්දියාව හිටියා ඒක මට මතක නෑ රජුරන්ගේ නම. ඒ රජුරුව මහා පරාක්‍රම බහු රජුරවන්ට පණිවිඩයක් කෙව්වා යුද ආධාර ඉල්ලලා. රජුරු මේ දණ්ඩනාත කියලා සෙනවියෙක් යටතේ යුදාධාර එවල විශාල නැවතුගයක් කෙවුවා. මේගොල්ලෝ දකුණු ඉන්දියාවට ගිහිල්ලා ඉතින් ඔහොම යද්දි එතකොට මේ ලංකාවෙන් ආක්‍රමණයක් වගේ තමයි ගියේ. මොකද එහෙම යද්දි යුදාධාර ඉල්ලපු රජුරුව මැරිලා. රජුරංග මරලා වෙන කෙනෙක් රාජ්‍ය අල්ලලා. දැන් මේගොල්ලෝ යනකට මේ වැඩක් නැහැ උදව් දෙන්න ඕන එක්කෙනා පැරදිලා මැරිලා. එතකොට රාවණගේ කතන්දරය හිටපු නිසා ඒගොල්ලෝ හිතුවා මේ රාවණ ආක්‍රමණය තමයි මේ ඉන්නේ කියලා. ඒකෙන් තමයි මේ වෛරය ආවේ. ඒ වෛරයෙන් තමයි සිංහලයේ විනාශම කරන්න ඕනේ කියලා මේකේ තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ මේ පසුබිම. ඊට පස්සේ තියෙනවා අධාර්මික සූවිසි දහසක් යෝධයන්ට අධිපති වූ කලිඟු රටින් බැස. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඒකයි මම කියන්නේ. දැන් මේගොල්ලෝ බැස්සේ කලිඟු රටින් නෙමෙයි. මේගොල්ලෝ බැස්සේ දමිළ දේශේ. මේගොල්ලන්ගේ සේනාව කේරළ බ්‍රාහ්මණ සේනාවක්. එතකොට මේගොල්ලෝ බැහැලා ඒගොල්ලෝ ඇවිත් කලිඟු දේශෙට නෙමෙයි. මලයාලම් දේශයට. එතනින් තමයි මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රය ලංකාවට ආවේ. ඒ කියන්නේ මාගෙන් තමයි පටන් ගත්තේ. මාගෙන් ආවේ. මාගෙන් තමයි ආවේ මේ 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 ආපි අදහන ඔය අලුත් අවුරුද්ද. මේක තියෙන මාග නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍ය නැමැති මහවණේ පෙළන්නට බොහෝ යෝධ නැමැති ලැබුගිනි මෙහෙවේය. යෝධය ඇවිල්ලා මොන්න මේක තියෙනවා ලස්සනට මම කියපු කාරණේ. ලෝකයාට පීඩා කරන්න ඔහුගේ ක්‍රූර මහා යෝධයෝ අපි කේරළ යෝධයම්ම. එතන කලිගුණේ මේ කේරළ කියන මලයාලම් යෝධයම්ම උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්ත. ඔන්න පටන් ගත්ත මං කොල්ලේ. බොහෝ කල් පාලනය කරන ලද්දා වූ කුලාචාර අන්න වැදගත් රාජ පරම්පරාවල් කුලාචාර ඒ පරම්පරාව මිශ්‍ර නොවී වැදගත් විදිහට ආවා. කඩ කළ හස්ත පාදාදී කැපූහ එක සිංහල කිතුරු කළ නැමේ සිංහල ශිල්ප නැතිවුණේ එතනින් තමයි. හස්ත පාද ඔක්කොම කැපුවා. බොහෝ ගෙවල් බිඳපූහ. ගව මහිෂාදීන් තමා ආයත්කොට බැඳපූහ. ඊළඟට තියෙනවා මහා ධනවත් වූ ආඩ්‍ය ජනයා බැඳ වදකොට සීලු බොහෝ වූ චෛත්‍යයෙන් වෙනසුව මහා සිටුවරු ඔක්කොම වනසලා වෙනසුවා. විහාරයන් එතකොට විහාරණි විසුව. එතකොට ඒගොල්ලෝ විහාර විහාරවල පදිංචි වුණා. මෙවුන් තමයි මිසදුට මේ දැන් ඔය හදාන්නේ නැකත් ඉතින් ඒවා මේ කියන්නේ. උපාසකයන් පහර පෙළූහ. එතකොට තිසරණ සහිත උපාසකයන්ව නැති කළා. දරුවන් තැළූහ. පස් දැහැමියන් පෙළූහ. ජනයා ලවා බර ඉසලූහ. බොහෝ කාර්ය කෙරූහ. ඊළඟට තියෙනවා ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් ලනුවෙන් මුදා ඒ තැන විසරූහ. පුස්තකාලත පිට ඔක්කොම පුස්තක විනාශ කළා. ඊට පස්සේ තියෙනවා ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස්සු මහා චෛත්‍ය හෙළමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවිත සමාන වූ බොහෝ ශාරීරික ධාතු අතුරුදහන් කළ මේ හින්දු අය. මේ මේ මිසදුට කියන්නේ මේ හින්දු. දැන් අපි හින්දුවකට මිසදුට කියන්නේ නැහැ නේ. අපි හින්දු අදහන නිසාද? අදහන. දැන් නැකත් නිමිති ජෝත් දැන් ওই සිංහලවරුතුරු හැම මාධ්‍යවල හැමතැනම මේක ඇගගා කියන්නේ හින්දු ධර්මනේ. එතකොට මේ අදහන මේ මේ මිසදුට කියලා මේ මේකේ සඳහන් වෙන එක තමයි මේ. මේක කියනවා දුෂ්ට මෙසේ දුෂ්ට ඇත්තා වූ
මාර යෝධයන් සමාන. ඒ කියන්නේ මාර සේනාව හා සමාන වූ ද්‍රවිඩ යෝධියෝ. අන්න එතන ද්‍රවිඩ කියන වචනේ දාලා තිනවා. ද්‍රවිඩ කියලා කියන්නේ තනි චානි ජාතියක් නෙමෙයි. මිශ්‍රණය. හතරක්. දාති හතරක්. තෙලිඟු, කන්නඩ, මලයාලම්, තමිල්. ඔය හතර. එතකොට යෝධියෝ සස්නද නැසුව. ඉක්බිටි පුලතිසිනම් පුරේ සර ප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රම බහු කියන පඬි රජුරුවන්ව. ඉන්දියාවෙන් ආපු පඬි රජුරුවන්ව පාණ්ඩි රජුරුවන්ව අල්ලගත්තා. ඒ රජුරුවන්ගේ ඇස් සුපුටා, ඒ කියන්නේ ඇස් දෙක ගලවල දාලා ඒ රජුරුව මැරුවා. මුතු වෙරළුමිනි, වෙරළුමිනි කියන්නේ මේ වයිඩූරි, වයිදූරි මාණික්ක ආදී සියලු ධනෙ පැහැරගත්ත. ඒ කාලිංග මාග රජහු මානාභරණ ආදී ප්‍රධාන යෝධියෝ ලංකා රාජ්‍ය අභිෂේක කළහ. ඊළඟට තියෙන මෙසේ නරේන්ද්‍රතිම රට හස්ත ප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේකයට පැමිණ පොළොන්නරුව 20 ඔන්න තියෙනවා. ඊළඟ එක ඒ මහීපාලතිම මහජනයා මිසදිටු ගන්වා. දැන් මේ මිසදිටු තමයි අපි මේ අදහන්නේ සූර්ය මංගල කියන්නේ. මිසදිටු ගන්වා අමිශ්‍ර වූ සතර කුලයේ ජනයා අත්‍යන්තයෙන් මිශ්‍ර කළේය. මොකද ඒකෙන් තමයි මේකේ පැවැත්ම ගෙනාවේ අවුරුදු 1000 ගානක්. වෙන්කල් අර විදිහට පිළිගස්සලා. ඒක ඔක්කොම මිශ්‍ර කළා. මිශ්‍ර කළා විනාශ කළා. ඊට පස්සේ එකිනෙකාට දැන් ගෞරවයක් නැහැනේ. ගරහ ගන්නවා එකිනෙකාට මේ වගේ. සිංහලෙන්ට අයත් ගම්කෙත් ග්‍රහාරාම දාස මහිස සියල්ල කේරළයන්ට දෙවිය. ඔන්න කේරළේ මලයලන් අයට දුන්නා. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කළේය. ඒ කියන්නේ යෝධ කියලා මෙතන කියන්නේ සිම්පතිවරුන්ට. ඒගොල්ලන්ගේ සේනාව සිම්පතිවරුන්ට. ඒක තවත් වචනයක් කරනවා යුව රජවරුන්ට. එතෙමේ හේතෙමේ බුදුන් අයත් වූ එසේම දහම් සග අයත් වූ ධනෙ හැරගෙන නරකයට යනු පිණිස බොහෝ පව් ඉපද වූයේය. මාගනම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට 21 වසක් ලක්දිව රාජ්‍ය කරවීය. අවුරුදු 21ක් ලංකාවේ රාජ්‍ය කළා කියනවා. එතකොට මේ ලංකාවේ 21 අවුරුදු රාජ්‍ය තුල තමයි මේ විනාශය සම්පූර්ණම කළා. ඒ කාලේ තමයි වෙසක් උත්සවය ඔන්න එතන තමයි නැති කළේ. ඉතින් ඒ වෙනකම් බුද්ධ වර්ෂ විවාහරේ පස්සේ බුද්ධ වර්ෂ විවාහරේ මෑතක් තිබුණා. එතකොට ඒ කියන්නේ එහෙම මෙහෙම මිනිස්සු කොහොම හරි රැකගත්ත මේ දකුණ මේ රුහුණට පැනගත්තු මිනිස්සු දකුණු පළාතට. ඊට පස්සේ කොහොම හරි මේ මොකද වුනේ මේ ඊට පස්සේ එක එක ශක වර්ෂ එක එක වර්ෂ විවාහරට ආවා. ඇවිල්ලා මේ සූර්ය වන්දනා ක්‍රමය පුරුදු කළා. මේකට දැනුත් කියන්නේ සිංහල දෙමළ අලුත් අරුත් කියලා කියන්නේ. මම මතකයි පසුගිය දවස්වල මේ දකුණු ඉන්දියාවේ ලොකු විරෝධයක් ගියා ලංකා ලාංකිකයේ සිංහල අය ඒගොල්ලන්ගේ අවුරුදු සමරනවා කියලා. මොකද මේක කාලේ ගමඟ අපිට බලෙන් දීපුව එක. නමුත් දැන් කාලයත් ඉස්සේ මේකත් ඒකනේ මේකේ නොනගතය කියලා එකක් තියෙන්නේ. දැන් බුද්ධ දේශනා නොනගතය කියලා එකක් නැහැ. බුද්ධ දේශනාවත් තියෙන ලස්සන සූත්‍රයක් මේ මම මේ කිව්වේ ඒකයි. ඒක කියනවා මෙහෙම. යේහි කේච භික්කවේ සත්තා පුබ්බන්න සමයන් කායන සුචරිතං චරಂತಿ. මහණෙනි යම් කිසි සත්වයෝ පෙරවරු කාලයේ කායෙන් සුචරිතය හැසිරෙද්ද වාචාය සුචරිතං චරಂತಿ. වචනේ සුචරිතය හැසිරෙද්ද මනසාය සුචරිතං චරಂತಿ. මනසින් සුචරිතය හැසිරෙද්ද සුපුබ්බන් හෝ භික්කවේ තේසං සත්තන ඔවුන්ට සුබ උදෑසනකි. එතන උදෑසන කියලා කියන්නේ ක්‍රියාවේ පිරිසිදු බව. එතකොට මධ්‍යම කියන්නේ මැද මධ්‍යාහ්නයේ සිතකය වචනේ සුචරිතය හැසිරෙනද ඔවුන්ට ඒක සුබ මධ්‍යාහ්නයකි. රාත්‍රියේ නැත්නම් සවස සුචරිතය හැසිරෙද්ද ඔවුන්ට ඒ සුබ සැන්දෑවකි. එතන බුදුරජාන් වහන්සේ සුබ සැන්දෑව කියන්නේ නිකම් ඊර බහිනවට නෙමෙයි. ඒ හවස් වෙලාවට කයින් හොඳ දෙයක් කරනවා නම්, වචනෙන් හොඳ එකක් කියනවා නම්, සිතෙන් හොඳ එකක් මෙනෙහි කරනවා නම් ඔහුට තමයි සුබ සැන්දෑව ලැබිලා තියෙන්නේ. අනිත් අයට නෑ. ඊර්වස කියනවා ඒක තමයි සුනක්ඛත්තං, ඒ තමයි හොඳම නැකත. සුමංගලං, ඒ තමයි හොඳම මංගලකාරණේ. සුප්පබහතං, ඒ තමයි හොඳම සුප්‍රභාතේ, ඒ කියන්නේ සුබ උදෑසන. සුවුට්ඨිතං, ඒක තමයි හොඳම අවදිවීමක්. සුඛන්නෝ, ඒක තමයි හොඳම ක්ෂණය. සුමුහුත්තු, ඒක තමයි හොඳම මුහුර්තිය. සුයිට්ටං, ඒක තමයි හොඳම යාගය. මොකද්ද ඒ බ්‍රහ්මචාරීන් වහන්සේලාට දාන දීම. බුද්ධ කාලෙ විත් මේ බුද්ධ වචන. ඒක මම මේක ගෙනාවේ උපුටා දක්වන්න. නැත්නම් මගේ වචන කියලා හිතයි කියලා. පදක්ඛිනං කායකම්මං වාචාකම්මං පදක්ඛිනං. පදක්ඛිනං මනෝකම්මං පණිදියෝ පදක්ඛිනා. ඒ කියන්නේ කය වචනෙන් සිතෙන් යහපත් දේවල් කරාට පස්සේ පදක්ඛිනානි කත්තන යහපත් දේ කරලා ලබතිත් පදක්ඛින යහපත් දේ ලබා ගනි. ඉතේ
අත්ලද්දා සුකිතා විරූල්ලා බුද්ධ ශාසනේ. එතකොට බුද්ධ ශාසනය තුල සැප ලබාගෙන අර්ථ සම්පත්තිය ලැබිලා ඒ දියුණු වෙලා ආරෝගා සුකිතා හෝත සහසබ්බේහි ඥාතිවි සීලු ඥාතින් සමග නිරෝගීව සැපවත් වසව් කියනවා. දැන් අපි නිරෝගීව සැපවත් වසන්න හදන්නේ හිසට තෙල් ගාලා මේ බමුණන්ගේ මතවලට අනුව පායට දිවුල් කොළ තියාගෙන නානු ගාලා තමයි මේ ඔක්කොම අපි සාපයක් විඳිනවා. 12 වෙනි සියවසේ වගේ තමයි මේක පටන් ගන්න. මේක 12 13 වගේ සියවසේ පටන් ගන්න. මේක බොහෝ කල පරණ එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ තිබිලම නැහැ. නෑ 10 වෙනි සියවසේ. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ පුරාවිද්‍යාවේ හදාරන කෙනෙක් හොඳටම දන්නවා ඉන්දියාව තුල. ඒක බලන්න ගියා නම් ඔය සූර්ය ටෙම්පල් ටික ඔක්කොම තියෙන්නේ 10 වෙනි සියවසෙන් පස්සේ. ඒතර ක්‍රිෂ්ණ පූර්ව වලත් තිබිලා නැහැ. පස්ව සියවස් වලත් තිබිලා නැහැ. මොකද හේතුව? දැන් ඔය ඔක්කොම පටන් ගත්තේ මේ කවුද හිටියේ අර වාද විවාද කළා කවුද මම නම් මතක නෑ මට අර මිනිස්සෙක් හිටියේ මේ මේ තේර භික්ෂුන් වහන්සේලා සම්පූර්ණ මරලා දැන් මේ දකුණු ඉන්දියාවේ බිහිවෙච්ච එක්කෙනෙක් බ්‍රාහ්මණි. ඒතොර යත් එක වාද කළා. ඊට පස්සේ තමයි ඔක්කොම සූර්ය වන්දනා පටන් ගත්තේ. මේ සූර්ය වන්දනා කියලා දැන් මේ සාමාන්‍යයෙන් හොඳයි නැත්තම් සූර්ය වන්දනා කියන එක සබ්බේ වූ එකකුත් නෙමෙයි. තවත් ඒවා අසබ්බ දේවල් ගොඩක් තියෙනවා. අසබ්බ කැටයන් කොච්චර තියෙනවද ඉන්දියාවේ කොවිල් වල? ඔය සූර්ය ටෙම්පල්ට ගියම තනිකර චිත්ත කුණහරම කැටයන් කරලා තියෙනවා. ඔව් එතකොට එහෙම තියෙන්නේ. දැන් ඔය කජුරාහුවෙන් ගත්තොත් එමේ සූර්ය ටෙම්පල් ඒක දැන් කොහෙද මෙහෙත් එහෙම මේ කල්කටාවෙත් තියෙනවා ඊළඟට භුවනේශ්වර ඒ හැමතැනම තියෙන මේ සූර්ය ටෙම්පල් ඒ සූර්ය වන්දනා ඔක්කොම බ්‍රාහ්මණ. මොකද ඒගොල්ලෝ විමුක්ති මාර්ගය ගැන කතා කළාට ඒ විමුක්ති මාර්ගය කතා කරන්නේ එක්තරා අවස්ථාවක. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ වානප්‍රස්ථ සන්‍යාසී කියන අවස්ථාවල. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනුනේ මේ බ්‍රහ්මචාරී අවස්ථාව කියලා කියන්නේ ඉගෙන ගන්න කාලේ. ගෘහස්ත කියලා කියන්නේ ගිහි ජීවිතය ගතන කාලේ. ගෘහස්ත වෙන්න ඕනේ પરම්පරාවට ළමයි හදන්නයි. ඊට පස්සේ තියෙන වානප්‍රස්ථ ඊපස්සේ තියෙන වනාන්තර ඇසුරු කරගෙන යා ඉන්න ඕනේ. සන්‍යාසී කියන්නේ ඔක්කොම ආතරල දාලා එයා විමුක්තිය හොයාගෙන යනවා කියන එක. ඒ සම්ප්‍රදාය තුල තමයි මේ විමුක්තිකාමී හොයන බිහි වුනේ. දැන් අපි ගත්ත ලංකාවේ මේ භික්ෂුන් වහන්සේලා ධර්ම කතාව කතා කිරීම නැවතිච්ච ගමන් විමුක්තිකාමී මාර්ගය බිහි වෙන්නේ නැහැ. මොකද එහෙම සම්ප්‍රදායම මෙහි නැති නිසා. ඒ ඉන්දියා බ්‍රහ්ම දැන් අපි ගත්තොත් මිහිඳු කවුද අපේ අනාගතයේ බුදු බව ලබන අපගේ මෛත්‍රී බුදු වෙන වංශ උපදින්නේ බ්‍රාහ්මණ පවුලක. ඒකනේ මේ සම්ප්‍රදාය තියෙනවා එතකොට. එතකොට මේ තියෙන චරිත වාරිත කියන එකක් සම්බන්ධයෙන් අපිට එච්චර ලොකු නෑ මේ වාරිත්‍ර කියලා කියන්නේ වැලකිය යුතු දේ. චරිත කියන්නේ කළ යුතු දේ. නමුත් මේවා කාලයක් තිස්සේ මිසදිටු රජවරුන්ගේ ග්‍රහණයට අසු වෙලා බලහත්කාරයෙන් පටවපු දේවල් බව අපි දන්නේ නැතුව තමයි මේ කරගෙන යන්නේ කියලායි අපිට මේවා අධ්‍යයනය කරනකට පේන්නේ. මේ අපි පුද්ගලික මත නෙමෙයි. අනික ඒවා ආයිත් අතරවන් කියන වේදේටයි. අතරවන් කියන බුද්ධ කාලේ තිබුණේ වේද තුනයි. ඍග් යජුර් සාම් කියන වේද තුන තිබුණේ. මේ එක ඍග්වේදයේ තියෙන සබහාදාමේ වන්දනා කරපු එක. යජුර්වේදයේ තියෙන්නේ ඒකට කරන වත්පිළිවෙත් ආදී. සාමවේදයේ තියෙන ස්තෝත්‍ර ආදී. ඒ ටික තමයි තිබුණේ. ඊට පස්සේ තමයි දැන් මීට අමතරව තිබුණා බ්‍රාහ්මණ කියලා තව කොටසක්. ඒ බ්‍රාහ්මණ විමුක්තිකාමී ගවේෂණ කරන පිරිසක් හිටියා. එතකොට ඊට පස්සේ තිබුණ තව කොටසක් ආරණ්‍යක කියලා. ආරණ්‍යක කියලා කියන්නේ වනාන්තර වලට ගිහිල්ලා ඒගොල්ලෝ තනියම හුදෙකලා වෙලා යම්කිසි මේ සැඟවුණු අර්ථ හොයන්න මහන්සි ගන්න එක. එතනින් ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ කාරණා ගැන එක එක වැටුණා. නමුත් අර කතා කරන මාත්‍රකාවලට ඒක පොදුවේ ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ දැන් ත්‍රිවේදයේ තියෙන කරුණු වලට සමහරට පරස්පර දේවල් ඒගොල්ලන්ගේ මතවල එනවා. කියන අර යුග්ග රිග්ග යජුර් සාම් වලට ඒ පරස්පර මත ගන්න ඒගොල්ලෝ මොකද කරේ? රහසි ගැන ළඟ ඉන්න ශිෂ්‍යයෙක් විතරක්. ඒකට කියන්නේ උපනිෂද්. උපනිෂද් දරු කියන්නේ උපනිෂද් කියන්නේ ළඟ ඉන්න කෙනාට ළඟ වාඩි කරගෙන උගන්වන එක. ඒක තමයි උපනිෂද්. ඒ උපනිෂද් ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ශ්‍රමණ කියන පිරිස බිහි වුනේ. ඒත් බුදුරජාණන් වහන්සේ තෝරගත්තේ බ්‍රාහ්මණව පටන් ගත්ත එක. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තෝරගත්තනේ. ඒකට ශ්‍රමණ පිරිස බුහුනම ස්වාධීනව බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන්ට විරුද්ධ වුණා. විරුද්ධ වෙනක මේ ශ්‍රමණයෝ කියලා කියන්නේ මොකද හේතුව? ඒක ශ්‍රමණයේ ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ බ්‍රාහ්මණ සම්ප්‍රදායට අභියෝගයක් කියලා හිතුවා. හිතලා ඒ ශ්‍රමණ කිව්වා මේ ශ්‍රමණයෝ කියන කට්ටිය නීචයි ශුද්‍රයි කියලා මේ පතුලෙන් මහා බ්‍රාහ්මණය පතුලින් ඉපදිච්චා කියලා ගරහලා දැම්ම ශ්‍රමණ සම්ප්‍රදාය. මොකද ශ්‍රමණ සම්ප්‍රදාය කියන්නේ ක්‍රියාවාදී. කර්මවාදී. ඒ උපනිෂිතවල ප්‍රතිපලයක්. ඒ ශ්‍රමණ සම්ප්‍රදායට තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැවිද්ද තෝරගත්තේ. ශ්‍රමණී ශ්‍රමණී ඒ ශ්‍රමණ කියලා කියන්නේ ඒක.
මොකද බුදුන් වහන්සේත් අර වේද ඔක්කොම හදාරන්නේ හදාරන්නේ තියෙන්නේ. ඒතර එතකොට මේක යනකට ඔක්කොම ගන්නට උපනිෂද් උපනිෂද් වලින් පස්සේ යන්නේ ඊට පස්සේ යන්නේ ශ්‍රවණ සම්ප්‍රදාය. එහෙමයි ඒක ගියේ. එතකොට දැන් මේ කියන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය. ඊට පස්සේ කාලයක් යනකට බ්‍රාහ්මණය තමයි මේ ජ්‍යොතිෂ, අනිත් ශාස්ත්‍ර, වාස්තු මේ ඔක්කොම එකතු කරගෙන ඒගොල්ලන්ගේ තවත් වේදයක් එකතු කරගත්තේ අථර්වණ කියලා. අථර්වණ වේදේ තමයි අපි සමරන්නේ මේ විස්තර තමයි. දන්නේ නැති අය කියනවා මේ ලංකාවේ අවුරුදු දහස් ගණන් තිස්සේ රාවණත් පටලවගෙන මේකට මේ කාලත්තේ සූර්. ඉතින් ඓතිහාසික සාධක කිසිවක් නැතු එහෙම කියන්න හොඳ නැහැ. නොදන්න දෙයක්. ඉතින් මේක පැහැදිලිම අඩුගානේ මහවංශය ආධාරලා අඩුගානේ ඉන්දියා ඉතිහාසය ආධාරලා ඉන්දියාවේ ගවේෂණයක් කළා නම් සාධාරණ පසුබිමක් තියෙන යමක් කීමේ. මුකුත් නැහැනේ. එතකොට ලොකු සැනස කොහොමද මේ ගැන හිතන මොන හරි පණිවිඩයක් දෙනවා නම් කොයි ආකාරයෙන්ද? නෑ මම කියන්නේ මේමයි දැන් પરම්පරාගත මේක තියෙනවනේ. මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ මේ ಗುಣධර්ම පැත්ත දිනු කර දෙමාපියන්ට සැලකීමට. ඊළඟට මේකට පුළුවන් නම් සාමාන්‍යයෙන් ලැබෙන චෝදනාවක් තමයි මේ කාලේ තමයි වැඩිපුරම මද්ද්‍රව්‍ය පාවිච්චි වෙන්නේ කියලා. අරක්කු ආදී වශයෙන් බොණ්ඩ පිරිබිලා ගොඩක් ඇක්සිඩන්ට්. ඊළඟට ගොඩක් මොනවද කියන්නේ පලි ගැනීම. ඊළඟට වෛර පිරිමහ ගැනීමලි මත් වීමෙන් අනුසාරයෙන් ගමට ගිහිල්ලා ඒ නිසා මේක දැන් අපිට මේක දැන් සාමාන්‍යයෙන් රටේ තියෙන එකක් හැටියට ඔය තියෙනනේ සාහනෙ සතුටින් කරන ක්‍රීඩා උත්සවයම තියෙනවානේ. ඉතින් ඒවට අපිට දොසක් කියන්න බෑ එකපාර. නමුත් ඒවක් කරගෙන අර මද්ද්‍රව්‍ය පාවිච්චි කර මේකට සම්බන්ධ කරගන්නේ නැතුව ආදරෙන් දිමාපියන්ට සලකලා අම්මලා තාත්තලාට ආදරෙන් සලකලා දරුවන්ට සලකලා සතුටින් කාලා බෙල්ල ඉන්න එකට අපිට දොස් කියන්න බෑ. එහෙම කරපු අය නමුත් ධර්මයේ තියෙන්නේ මේකයි කියලා දැනගෙන සිටීමේ යථාර්ථය දැනගන්න. යථාර්ථය දැනගෙන සිටීමේ අදගත් මේක මිසදිටුවයි කියලා. බොහොම පිං සවනස. අද එනම් තියෙන පුණ්‍යානුමෝදනාවක්. අද පුණ්‍යානුමෝදනාවක් තියෙනවා මේ නමෝ බුද්ධයවර සරණ සඳහා දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි ග්‍රීස් නානායක්කාර මෑනියන් මිලිඳු ජයවීර පුතණුවන් සේනක නානායක්කාර මහත්මයා චම්පිකා නානායක්කාර මහත්මිය කියන පින්වතුන් විසින් ඒ විග්නතු බලාපොරොත්තු වෙනවා මේ රැස්කල පින් දෙවියන්ට නමෝදන් කරන අප රැස්කල සියලුම පින් ඒ සක් දිවුඳුන් ගටිකාර බ්‍රහ්මරාජයන් සතරවරම් දීමහරජ දුර්ගං ආදී ගෞතම බුදු සාසනේ බබලවන්න උදව් උපකාර වූ ඒ සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා ගෞතම බුදු සාසනේ දියුණුවට උපකාරී වෙත්වා කියලා අපි පින් දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින ආйти වෙලා ඒ සියලු ඥාතීන්ව පරලොව වශයෙන් සැපයට පත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අද මේ නම බුද්ධවර සරහන්ට දායකත්ව දරණේ පින්වත් සියලු දිනාටත් අපිට මේ සඳහා මේ සහභාගී වෙලා අපි මේ කාරණයට සහභාගී කරගත්තු අපේ පින්වත් මේ අදිනීතිඥතුමාටත් ඒ වගේම මේ සද්දා රූපහානි නාලිකාවටත් මේට සවන් දෙන ඔබටත් අපි හැමෝටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දිව්‍යංගේ ආරක්ෂාවෙන් අපිට මේ උතුම් ධර්මයේ සුවසේ හැසිරෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. එසේනම් මදත් ධර්ම සාකච්ඡාව මෙතන නිමාවට පත් වෙනවා නහ බුද්දා වැඩසටහන ලබන සතියේත් මේ වෙලාවටම බලාපොරොත්තු වන්න. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය සතහම් කතිකාව